බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පූර්ණං පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි පිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි පරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡා ආජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් ආජීව අට්ඨමක සීලං ධම්මං සාධුකං සුරක්කිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත හොඳයි. එහෙනම් සරච්චන් වහන්සේගේ දහමේ අපි දින කීයක් තිස්සේද? දැන් මේ කීවෙනි සතියද? මේ කීවෙනි සතියද? මේ පස්වෙනි සතිය. මේ කීවෙනි සතියද? දේව මතක තියා ගන්න ඕන දින. ඔය නෝට් එකේ ඔය ලිප් එක ලියා ගන්න දිනේ දා ගන්න. අද කවදාද කියලා දා ගන්න. කීවෙනි දවස්ද කියලා දා ගන්න. මේ පළවෙනි දවස දෙවෙනි දිනේ තුන්වෙනි දිනේ කියලා දා ගන්න. එතකොට තමයි හැමදාම මේක එන්නේ හිතෙන්. ජීවිතේ හැමදේම පිළිවෙලට කරන්න උත්සාහ ගන්න. සමහරව 3යි කියනවා, සමහරව 2යි කියනවා. ඩේට් එක දාලා පටන් ගන්න වැඩ ටික. ඒවා සම්මතයේ දේවල්නේ. හොඳයි. දැන් සරච්චන් වහන්සේගේ දහමේ අපි ධර්මතාවය කතා කරගෙන යනවා නේද? මොකද මේ ධර්මය කියන්නේ සත්‍යනේ. ධර්මය කියන්නේ මොකද්ද? සත්‍ය. සත්‍ය විමසනවා නේද? අපි සරල අර්ථයක් ගත්තේ ධර්මය කියන්නේ සත්‍ය. සත්‍ය විමසනවා නේ. සත්‍ය විමසුවේ කොහොමද අපි? අපි සත්‍ය විමසීම සඳහා මොකද්ද භාවිතා කළේ? අපි මේ බම්බයක් උස ඇති ශරීරයනේ, මේ කය පිළිබඳ අපි සත්‍ය හෙව්වනේ නේද?
මේ කය පිළිබඳ අපි සත්‍ය හෙව්වා. කය පිළිබඳ සත්‍ය හෙව්වා නම් මොකද වෙන්නේ? කය පිළිබඳ සත්‍ය හෙව්වා නම් කය පිළිබඳ ඇත්ත දැනගන්න පුළුවන්. කය පිළිබඳ ඇත්ත දැනගන්නවා කියන්නේ කය පිළිබඳ සම්මා දිටියටපත් වෙනවා. පැහැදිලි නේද? මෙයා පිළිබඳ සම්මා දිටියටපත් වෙනවා. සම්මා දිටියටපත් වෙනවා කියන්නේ මොකද්ද? ඇත්ත ඇති සිටින් දැනගන්නවා මේක මොකද්ද කියන කාරණේ. එතකොට මොකද්ද වෙන්නේ? ඇත්ත ඇති සිටින් දැනගන්නකොට අපිට මේ මේකට තණ්හාවෙන් බැඳෙන්න අවශ්‍ය වෙන්නේ තණ්හාව ගෙවෙනවා. තණ්හාව දුබල වෙනවා. ෂය වෙනවා, ක්ෂය වෙනවා. ගෙවිලා ගෙවිලා ටික ටික යනවා. හරි. මොකද්ද වෙන්නේ මේ සම්මාදිටියට පත් වෙනකොට මොකද්ද වෙන්නේ? ඇත්ත ඇති සිටින් මෙන්න මෙයාගෙන දැනගන්නකොට මෙයාට තියෙන ආසාව, මෙයාට තියෙන ආසාව නැති වෙනගෙන අල්ලපු දෙයක්කට ආස නැහැ. වැඩියෙන්ම ආස කාටද? තමන්ට ආස නැහැ කියන්නේ පුතා දුව ගැන කතා කරන දෙයක් නැහැ. පැහැදිලිනේ? මොකද්ද වෙන්නේ? ස්වභාවිකව මේ කැමැත්ත මොකද අමාරුම කැමැත්ත නැති කරගන්න? තමාට තියෙන කැමැත්තනේ නේද? ඔය තමාට තියෙන කැමැත්ත නිසා තමයි ඔක්කොම ඔය කරන්නේ ඔයගොල්ලෝ. වගකීම් යුතුයකම් කියලා ඉෂ්ට කරන්නේ මොකටේ? වගකීම් යුතුයකම් කියලා ඔයගොල්ලෝ ජීවිතය ඉෂ්ට කරන්නේ කොහොම මොකටද? තමා සතුටු කරවන්න. වගකීම් ඉෂ්ට යුතුයකම් ඉෂ්ට කරලා පස්සේ මොකද මිස් වෙන්නේ? තමා සතුටු වෙනවා. නැත්නම් වෙන දෙයකට නෙවෙයි. තමා සතුටු වීම දෙස නේද මහත්තයා? ඔව්, තමා සතුටු වෙන්න තමයි එහෙම කරන්නේ. දැන් මොකද්ද වෙන්නේ? මේකේ මේ තමාගේ මේ ශරීරයේ ඇත්ත දැක්කට පස්සේ, මේක ක්‍රියාව දැක්කට පස්සේ නේද, මේක ස්වභාවය දැක්කට පස්සේ මොකද්ද වෙන්නේ? මේ කයට තියෙන කැමැත්ත, ඒ චන්දරාගය මොකක් වෙනවද? ගෙවෙනවා. ඊට පස්සේ ආයි පරිබාහිරව දූට පුතාට තියෙන කැමැත්ත විශේෂයෙන් කඩන්න ඕනි නෑ. මොකද්ද වෙන්නේ? ඒකේ බේම කැඩලා යනවා. හරිනේ? ඒක නිසා මමයා මුල් කරගෙන, මේ මගේ ශාරීරිය මුල් කොටගෙන මේ පිළිබඳව තමයි අපේ අධ්‍යයනය පටන් ගන්න තියෙන. සරක්ෂණාංශී ඒ ක්‍රමයේ තමයි භාවිතා කළේ. හරිනේද? මම ගැන ඉගෙන ගත්තා නම් හොඳටම ප්‍රමාණවත් නේද මෑණියන්හස්? දැන් සිය දහස් ගාණක් මේව ඉගෙන ගන්නවා නේද? දැන් මේ ස්වාමීන් වහන්සේකුත් ඇවිල්ලා තොරතුරු දැන් උන්වහන්සේ ගොඩක් කාලයක් තිස්සේ ඉගෙන ගන්නවා. ප්‍රශ්න ඇවිල්ලා ඉතින් ඒ ප්‍රශ්න ආවට පස්සේ ඉතින් ගුරුවරයවත් හම්බෙන්න එන්න එපා. දැන් එහෙනම් මොකද්ද අපි කරන්නේ? අපි මොකද මෙතෙක් කල් කළේ මේ පන්තිය දවස් 4ක් තිස්සේ? මෙන්න මෙයා පිළිබඳ හොඳට මේ ඉන්නේ කවුද? අන්න හරි. මේ ඉන්නේ මම. නේද? මෙයා තමයි මම. මෙයා පිළිබඳ හොඳට ඉගෙන ගත්තා. ගිය සතියේ ඉගෙන ගත්ත අපි මෙයාගේ කොටස් දෙකක්. අපි ගිය සතියේ මෙයාගේ කොටස් දෙකක් ඉගෙන ගත්තා. මෙයා කැලේ කොටස් දෙකකට ඉගෙන ගත්තා. පැහැදිලි නේද? එකක් තමයි මෙන්න මේ භෞතිකව මේ තියෙන දැන් පේනවනේ අල්ල තද කරලා ගන්න පුළුවන් ටික තියෙනවනේ. ඔය තියෙන්නේ මේ පිටින් පේන රූපකය නේද? ඔය පිටින් පේන රූපකයට කියනවා කර්ජකය කියලා. මොකද්ද කියන්නේ? කර්ජකය. ඔය කර්ජකය හම්බ වෙන්නේ හොඳට මතක තියාගන්නට ඕනි. ඕකේ හැඩතලය, ඕක හැඩතලය ආවේ ගිය භවෙන්ද? ඔය විදිහට හැඩතලය ආවේ ගිය භවෙන්ද? ගිය භවයේ පිම්පවනෝද ඔය හැඩතලය ආවේ? ඔය කළු නම් කළු, සුදු නම් සුදු, කොණ්ඩේ කේල් නම් ක්‍රේල්, නහය දිග නම් දිගයි, මොකටද ආවේ? ඒවා ආවේ අම්මගේ තාත්තගේ. අම්මගේ තාත්තගේ ලක්ෂණ හේතු කරගෙන අටගත්තා හෝ කයට ගෙනෝ කර්ජකය කියලා. මොකද්ද? අම්මගේ තාත්තගේ ධාතු කොටස් එකතු වීමෙන් හැදෙන්නා වූ කයට කියනවා. ඒක ඇත්තටම ඉතින් අම්මයි තාත්තා වෙන්නේ නැහැ. හරිනේ? අම්මගේ තාත්තගේ සංකලනයක් වෙන්නේ. ඒ ජානේ තොරතුරු අම්මගේ තොරතුරුයි තාත්තගේ තොරතුරු කලවම් වෙනවා. තොරතුරු ටික කලවම් වෙලා එක්කෙනෙක් හදනවා. ඒ කියන්නේ දෙන්නගෙම තොරතුරු කලවම් වෙනවා. කලවම් වෙලා මොකක් කරනවද? එක්කෙනෙක්ව හදනවා. ඒ තමයි ඔය ඉන්නේ. පැහැදිලිනේ? එතකොට අම්මගේ තාත්තගේ තොරතුරු තමයි ඔය තියෙන්නේ. එහෙනම් මේ ඔය කයර කියන්නේ මොකද්ද? කර්ජකය. කර්ජකය කියන්නේ මොකද්ද? අම්මගේ තාත්තගේ තොරතුරු සම්බන්ධ කරගෙන හැඳුනා වූ මේ කය. පැහැදිලිනේ? ඒ අම්මගේ තාත්තගේ තොරතුරු තියෙන්නේ අර අම්මගේ තාත්තගේ යන
මුල්ම ධර්මතා දෙක නේද? අම්මගෙන් එන්නේ මොකද්ද? විද්‍යාව අනුව ඩිම්බයක් එනවා. තාත්තගෙන් ශුක්‍රාණුවක් එනවා. ඔය දෙකේ තමයි තොරතුරු ටික තියෙන්නේ. පැහැදිලිනේ? ඔය දෙකේ තොරතුරු තියෙන්නේ. ඔය දෙකේ තොරතුරු එකතු කරලා මොකක් කරනවද? ඔය කරජකය හදලා දෙනවා. පැහැදිලිනේ? ඒ දෙකේ තොරතුරු තියෙනවා. සියුම් ඇහැටවත් පේන්නේ නැති සියුම් දෙයක්. හරියටම කොණ්ඩේ ක්‍රේල් නම් ක්‍රේල් කියලා කියනවා ඒක ඇතුලේ. පැහැදිලිනේ? කළු නම් කළු කියලා කියන, සුදු නම් සුදු කියලා කියනවා. සහ පරම්පරාවේ යම් යම් ලක්ෂණ තියෙනවා නම් ඒවත් ඒක ඇතුලේ ප්‍රකට වෙන්න හැකියාවක් තියෙනවා. සුදුසු පරිදි. ප්‍රකට වෙලා එනවා. පරම්පරාව එකෙක්ව සුදු නෑ. මෙන්නකෝ ඉබදිච්ච එක සුදුයි. මොකද අර ඒ අම්මගේ තාත්තගේ ඒ තොරතුරු කොටස් වල හැංගිලා තියලා තියෙනවා මොකද්ද? සුදු කියන ලක්ෂණ එයා ප්‍රකට වුණා. ප්‍රකට වෙලා මොකක් වුණාද? එයා සුදු වුණා. හරිනේ? එහෙනම් දැන් මෙතනින් මම කියන්න උත්සාහ ගත්තේ මොකද්ද? කරජ කය කියලා කියන්නේ මේ අපිට පේන ඝන බෝලුව පේන සම්පූර්ණම කය කාටයි තියද්ද? අම්මගේ තාත්තගේ පරම්පරා ඥාන වලටයි තියද්ද? පැහැදිලිනේ? හරිනේ? එහෙනම් ඔන්න ඔය කරජ කයේ තියෙනවා තවත් විශේෂ කයක්. ඒක අපි දන්නවා. ඒක තමයි ප්‍රසාද කය. මොකද්ද? ප්‍රසාද කය. හරි නේද? මේ කරජ කයේ තියෙනවා මොකද්ද? ප්‍රසාද කය. හරිනේ? ඒ ප්‍රසාද කයක් තියෙනවා. මේ ප්‍රසාද කය මේ කරජ කයට දෙන්නේ අර අම්මගේ තාත්තගේ ධාතු දෙක යම් දවසක එකතු වෙනව නේද? කොහෙදි හරි තැනකදී එකතු වෙන මව කුස තුලදී මේක තිනව නේද මෙහෙම? මේ දෙක. ඔව්. මේ කලලය කියලානේ කියන්නේ නේද? හරි. දැන් මෙන්න මේකට තමයි මුල්ම වරට ප්‍රසාදකය දෙන්නේ. මුල්ම වරට ප්‍රසාදකය දෙන්නේ මෙතනට. හරි නේද? ඒ දුන්න ප්‍රසාදකය මොකද්ද වෙන්නේ? ක්‍රමානුකූලව මෙයා වැඩෙනකොට මොකද්ද වෙන්නේ? ක්‍රමානුකූලව මෙයා වැඩෙනකොට මොකද්ද වෙන්නේ? ඒ මේ ප්‍රසාද දුන්න ප්‍රසාදකය මේ අදාළ ප්‍රසාදයේ පිහිටන තැන් වලට තල්ලු වෙනවා. දැන් අපේ කොහෙද තියෙන්නේ මේ ප්‍රසාදකය? ඇසේ තියෙනවා චක්කු ප්‍රසාදය. කනේ තියෙනවා සෝත ප්‍රසාදය. නාසයේ තියෙනවා ගාන ප්‍රසාදය. දිවේ තියෙනවා, ඊට පස්සේ කයේ තියෙනවා සුදුසු පරිදි ඇතුලේ අභ්‍යන්තරයේ කාය ප්‍රසාදේ මුළු ශරීරේ පුරාම පැතිරලා තියෙනවා. වියලි තැන් වල හැර නියපොතු කෙස් වල එහෙම නැහැ. පැහැදිලි නේද? වියලි තැන් වල හැර නැහැ, ඇතුලේ සම්පූර්ණයෙන් පැතිරලා තියෙනවා. එහෙනම් මුළු ශරීරයේ පුරාම පැතිරලා තියෙන ප්‍රසාදේ මොකද්ද? කාය ප්‍රසාදේ. පැහැදිලිනේ? අන්න හරි. ඊට පස්සේ විශේෂ ස්ථාන වල පමණක් තියෙන ප්‍රසාද මොනවද? චක්කු, සෝත, ගහන, ජීවා, කාය. ඒව කොහෙද තියෙන්නේ? නෑ, කාය නැතුව. චක්කු, සෝත, ගහන, ජීවා. ඒත් හතර තියෙන්නේ කොහෙද? බෙල්ලෙන් උඩ නේ. විශේෂ තැන් වල ඒගොල්ලන්ව පිහිටෝලා එච්චර ඒ ඇහැ එක තැනක තුන නම් ඇති. ඇහැ ওই තැන් වල තියලා කොහොම මේම කරන්නේ? මුළු ශරීරෙම ඇහැ තුන නම් දිවන් දකි. අනේ ප්‍රසාද ගතිය නේද මේ 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 තින්නේ? ඒ කාය ප්‍රසාදේනේ. හරි. එහෙනම් දැන් මෙන්න මේ යම් දවසක මොකද්ද වෙන්නේ? මෙයා මොකක් වෙනවද? මෙයා යනවා මරණ මංචකයට. මොකද්ද වෙන්නේ? මරණ මංචකයට යනවනේ මෙයා. හරි නේද? අන මරණ මංචකයේදී වෙලාවේ මොකද්ද වෙන්නේ? මෙන්න මේ කරජකයි අම්මගේ තාත්තයි හදපු කයි එහෙමම තියලා ප්‍රසාදකයි. එතනින් ඉවත් වෙනවා. දැන් අතර ඉතුරු වෙන්නේ මොකක් විතරද? කරජකය. මේක ගිහිල්ලා මොකක් කරනවද? මේක වීසිකනා. මේක කුණු වෙනවා. සත්තු කනවා මේක. එතකොට හොඳට තේරෙනවා මේකේ නේද? යථාර්ථය. දැන් මේකට සැප වැඩි. ඉන්නවට වඩා ලස්සන ඒක. මාර මේකප් එකක් දාලා දෙන්න. හිනස්සෝලා ගන්න ජීවිත හිනා වෙන්නේ නැති. අප්පු මිනිහද හිනා වෙලා මොකෝ කටු ගහලා මස් ඇදලා ඇතුලෙන් හිනස්ස වෙලා තියෙන එක කෘතිම උනාවක් තමයි. හොඳට හිනා වෙලා ඉන්නවා නේද? අපිව විකෘති කළා සම්පූර්ණයෙන්. කමක් නැහැ. ඒ තමයි මොන කයද? දර කෑල්ලක් වගේ ඔක බිම වැටෙනවා මොකක් නැති කාලෙද?
මොකක් නැතිකොටද විඤ්ඤාණයක් කියන්න එපා දැන්. ඔගල හිතේ තියෙන දේ ඔය කියන්න. ප්‍රසාදකය විඤ්ඤාණය හරි උත්තරේ හරි නමුත් මේ මොහොත දෙක ගැලපෙන්නේ නැහැ. ඇයි කතාව යන්නේ මොකක් එක්කද? ප්‍රසාදකයත් එක්ක. එහෙනම් මෙන්න මේ මරණාසන්නේ මරණාසන්න මොහොතේදී ඉවත් වෙන ප්‍රසාදකය මරණයෙන් ඉවත් වෙන ප්‍රසාදකය ආවේ කවදද? උපතින්. එච්චරයි ඔය න්‍යායන් ටික දාගන්න උපතින් මේ ප්‍රසාද ටික හම්බ වෙනවා. කොච්චරද ප්‍රසාද කීයක්ද? හයක්. ප්‍රසාද මොනවද ප්‍රසාද හය? අන්තිම එක මොකද්ද? වස්තු ප්‍රසාද. අන්න හරි. ඒක අභිධර්ම සූත්‍ර පිටකේ නැති වුණත් ඒක මතක් කරන එක ලේසි. හරි. දැන් එහෙනම් ඉපදීමේදී ලැබෙනවා නේද? දැන් බලන්න මේ අම්මගේ තාත්තගේ කලට ඇතුළු වුණා පස්සේ මේ කලණයේ තියෙන තොරතුරු වලින් තමයි මේ විදිය හැඩතලයකට මෙයා වැඩෙන්නේ. පැහැදිලි නේද? දැන් එහෙම අර නියණ්ඩ තාල කාලේ ඉපදුනා නම් මේ වගේ ලස්සන්ට ඉන්නේ කොහොම යන්නේ යා? නලල නිකන් අමුතුයි මේක ෆ්ලැට් එකලා නියණ්ඩ තාල අර ඉස්තර කාලේ සත් මිනිස්සයා මානවයා එතකොට හැදෙන්නේ කොහොම? ඒ විදිහට හැදෙන්නේ. දැන් කාලේ කොහොමද? දැන් මේ කාලේ වෙනස් වෙලා මේවා වෙනස් වෙලා පරිණාමණය වෙලා ඒවත් මොකද්ද වෙන්නේ? මේවා සංස්කාරණේ. ඒවා කාලයාගේ අවෑමෙන් ඉතුවට බලපාලා ස්වභාවයේ ධර්මතාවය අනුව මොකක් කළාද? වෙනස් වෙලා පරිණාමණය වෙලා. පැහැදිලිනේ? එහෙනම් ඒ පරිණාමණය වෙච්ච තොරතුරු ඔක්කොම ටික කොහෙද තියෙන්නේ? අර අම්මගේ තාත්තගේ ධාතු දෙකේ තියෙනවා. පැහැදිලි නේද? ඔක්කොම ලියලා තියෙනවා. දැන් ඕගොල්ලෝ මෑටයක් අරගෙන මොනවා හරි මුං ඇටයක් අරගෙන මුං ඇටය පැල කරන්න බැරිද අපිට? ওই මුං ඇටේ ඇතුලේ තියෙනවද ඇටයක් ඇටේ කපල බ්ලූ තුන දෙක කොල්ල ගාස් ඒවා මේවා තියෙනවද? නැහනේ. ඒ වුණාට මොකද දෙන්න ටික දවසක් යනකොට හැදෙනව නේද? කොහොමයි හැදෙන්නේ? අන්න ඒ මුං ඇටේ තියෙන සියලුම ලක්ෂණ මුං වැලේ තියෙන සියලුම ලක්ෂණ මුං ඇටේ ලියලා තියෙන්නේ. ඊට පස්සේ මොකද කරන්නේ? මේ පරිසරයේ තියෙන ශක්තිය උරාගෙන ආහාරය උරාගෙන පොහොර කියන්නේ අපේ ආහාරයටනේ. ඒව උරාගෙන මොකද වෙන්නේ? අර තොරතුරු අණුව හරියට මෙයා හදනවා. ඒකේ කොස්කොල හැදෙන්නේ නැහැනේ. ඒක හැදෙන්නේ මොනකොලද? මුංකොල. කොස්ගහේ මුංකොල හැදෙනවද? ඇයි? අදාළ තොරතුරු ටිකට අණුව තමයි එයා වැඩින්නේ. හැබැයි අපිට ඕනනම් පුළුවන් કૃතිමව විද්‍යාව දියුණුයි මුං ගහේ ඕනනම් කොස්කොල හදන්න පුළුවන්. කොහොමයි? අර දියුණු විද්‍යාවෙන් සම්මතයේ දියුණු විද්‍යාවෙන් මොකද වෙන්නේ? අර තොරතුරු ටික කැවුවොත් එහෙම අර මුං ඇටේට මුංකොලේ කොස්කොලේ වෙන්නේ කියලා මොකක් වෙනවද? කොස්කොලේ කරන්න හැකියාවකුත් තියෙනවා. ඒකත් ස්වභාව දාමේ මේතරා ධර්මතාවය. එහෙම පැහැදිලි නේද? අරිවා වෙනස් කරන්න බෑ. ඒවා නිච්ච දේවල් නෙමෙයි. ඔය ලියලා නැද්ද තොරතුරු නිච්ච නෑ. ඒවා සුඛ නෑ. ඒවා ආත්ම නෑ. ඒවා සකස් වෙන දේවල්. ඒවා වෙනස් වෙන සුළුයි. වෙනස් වෙන හින්දා ඉතින් මේක කාලයක් තිස්සේ මොකක් වෙන්නේද? වෙනස් වෙන්නේ. ඒක නේ විද්‍යාඥයන්ට මේවා වෙනස් කරන්න පුළුවන් කියලා තියෙන්නේ. මේවා නිච්ච නා. වෙනස් කරන්න බෑනේ. එහෙනම් නිච්ච නම් පුළුවන් ද ඔය එක එක අලුත් එළවලු වර්ග නානා විදිය දේවල් කරන්න? ඒ මොකක් නිසාද පුළුවන් කියලා තියෙන්නේ? ඒ ජානකේතයන් ඉවත් කරලා අලුත් දේවල් ඇතුළත් කරන්න පුළුවන්. එහෙනම් මොකද ධර්මතාවයක් ඉදිරිය ගත්තොත් ඒ ඔක්සියල් ඔය තොරතුරු ඇතුලේ පවා ඒවත් අනිච්ච ධර්මතා. ඒවත් අනිච්ච ධර්මතා. ඒවා වෙනස් වෙන සුළුයි. ඒවා විකෘති වෙන සුළුයි. ඒවා ප්‍රකෘති වෙන සුළුයි. විකෘති ප්‍රකෘති ඔක්කොම වචන හැදිලා තියෙන මොකද්ද? මේ සංස්කාරයන්ගේ අනිත්‍ය ස්වභාවය අනුව මේ සංස්කාරයන්ගේ අනිත්‍ය ස්වභාවය අනුව මේ ලෝකෙට දුන්න වචන ටිකන මෙපමණා කියලා කියන්න බෑ. හැම වචනයක්ම හැදිලා තින්නේ මොකෙන්ද? මේ සංස්කාර හින්දානේ. හරි. ඔන්න කොහොම වුණත් කමක් නෑ. ඕගොල්ලෝ අදහසක් ගත්තා. දැන් වර්තමාන අපේ කයේ තියෙනවා කොටස් දෙකක්. මොකද්ද? කරජ කයයි ප්‍රසාද කයයි.
හරිනේ හරි ඒ ප්‍රසාදකය අපිට දුන්නේ කවදද උපතේදී ප්‍රතිසන්දි මොහොතේදී මේ ප්‍රසාදකය නැති වෙනවා මරණයේදී හරිනේ හරිනේ හරි ඔන්නක තමයි තමුන් දැනගන්නට ඕනේ ඒ පාඩම තමුන්ට පුළුවන් මොකක් මොකකින් දැනගන්නද YouTube එකේ තියෙන එකකින් බලන්න අදත් වෙන කෝණකින් පටන් ගන්නවා නමුත් අනාගතයේදීත් ඒ වගේ පාඩම් කෙරෙවි නමුත් ඒ පාඩමම කෙරෙන්නේ යම් යම් කොටස් කෙරෙයි දැන් මේක අදහසක් ගත්තද ආ දැන් එන සර්වඥන් වහන්සේ නමක් දැන් මට කියන්න සර්වඥන් වහන්සේ නමක් මේ ධර්මතා කයවල් දෙකක් තියෙනනේ මේ කයවල් දෙකෙන් උන්වහන්සේගේ ධර්මයේ ඇතුලේ තියෙන උන්වහන්සේගේ ධර්මයේ ඇතුලේ දේශනා කරන්නේ මොන කය ගැනද ප්‍රසාද කය ගැන ඒ ප්‍රසාද කය තමයි නැවත 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 මේ භව ගමනට සහභාගී වෙන්නේ අර කරජ කය මෙදාසරේ කරජ කය මරණ මොහොතේ එතන කුණු වෙලා යනවා යාගේ තොරතුරක් අනාගතයට යන්නේ නේ මොකේද තොරතුරු ටික අරන් යන්නේ ප්‍රසාද කයෙන් තමයි තොරතුරු ටික අරගෙන එහා පැත්තට ආයි පණින්නේ මේ කරජ කය එතනින් අතෑරෙනවා කරජ කය එතනින් අතෑරෙනවා කරජ කය අතෑරුන් නැත්නම් එහෙම හරි ප්‍රශ්නය හොඳයි එහෙනම් දැන් සර්වඥා වහන්සේගේ දේශනා ඇතුලේ තියන්නේ මොකක් ගැනද ප්‍රසාද කය ගැන පැහැදිලි නේද හැබැයි අපි වැඩිපුර දන්නේ ප්‍රසාද කය ගැනද කරජ කය ගැනද අපිට අපි කැමති මොන කයටද කරජ කයට නේ කැමති ටික ඔය හැඩතලයට නේ නේද ඒවට තමයි අපි ටික කැමති හරිනේ හොඳයි දැන් මේක පැහැදිලිද පැහැදිලිද තොරතුරු ටික හරි එහෙනම් මේ මෙන්න මේ තියෙන මේ අපි දැන් එහෙනම් අපිට මූලිකවම අපිට මේ කරජ කය කියන ඒක අයින් කරන්න පුළුවන් ඒක බුසරක්යන් වහන්සේම අයින් කළා දාලා තියෙන එක ඒක ගැන කතා කරන්නේ නැහැ වැඩි උන්වහන්සේට වැඩක් නැහැ කියන්නේ ඇයි උන්වහන්සේ දන්නවා මේ මේ භවයේ තියෙන තාක්කල් විතරයි මේකේ වැඩේ තියෙන්නේ මෙයාව අදාල නැහැ මෙයා ගැන මේ ලොකු දේවල් කියලා වැඩක් නැහැ මෙයාට බෙහෙත් දීලා බෙහෙත් ගැන කියලා වැඩක් නැහැ බෙහෙත් කියන්නේ නැති ඒ දවස්වල මේ తాවකාලික පොඩ්ඩක් හොද වෙන්නේ ඒ අරෙන ඒවට ලොකු තොරතුරක් දුන්නේ නැහැ දැන් අපි හොයන්නේ මොකද අපේ විද්‍යාව අනුව කරජකය කරජකය වයසට යන්න තෝ තියා ගන්නවා පාට දාගෙන තියා ගන්නවා නේද ඕක තමයි මේ ලෝකේ අපි කරන්නේ නේද ඒවා කොච්චර කරත් කෙලවරක් නේ හරිනේ මොකක් ගැන මොකටද බෙහෙත දෙන්න ඕනේ අපි ප්‍රසාදකයට ප්‍රසාදකය ගැන තමයි මනාකොට දැනගන්නට ඕනේ හරි නේද ප්‍රසාදකය තමයි මනාකොට දැනගන්නට ඕනි එහෙනම් දැන් අපි ප්‍රසාදකය ගැන තමයි මෙතෙක් කල් කතා කරේ ප්‍රසාදකය මේකේ ලිප්පොත් එහෙම මේකේ ප්‍රසාදකය ගලවලා ගත්තොත් එහෙම මේකේ ප්‍රසාදකය ගලවුවොත් මෙන්න මෙහෙම ප්‍රසාදකය කවදද ලැබුණේ ප්‍රසන්දි මොහොතේදී කියලා හිතන්නේ ගැටලුවක් ඇත්තේ නැහැ නේද මිස් ගැටලුවක් ඇත්තේ නැහැ ඒක සර්ව සාධාරණ විදියට ගන්න පුළුවන් තියසියුම බලකොට වෙනස් වෙයි ඒක කමක් නෑ සර්ව සංග්‍රහිකව ගන්න පුළුවන් අපිට ප්‍රතිසන්දි මොහොතේදී ඉපදෙනකොට මේ කරජ ප්‍රසාදකය ලැබුණා කියන එක කීත හැකි එච්චරයි අපිට ඕනේ ඒක දැනගන්න ඒක ලැබුණේ පෙර ජීවිතයේ කැමැත්තට අනුව පෙර ජීවිතයේ කැමති වෙලා තිබුණා රූප බලන්න ඒක නිසා රූප බලන්න අවශ්‍ය ප්‍රසාද ගතිය දුන්නා පෙර ජීවිතයේ කැමති වෙලා තිබුණා සද්ද අහන්න ඒක නිසා සද්ද අහන්න අවශ්‍ය ප්‍රසාද ගතිය පිහිටෙව්වා හරි නේද පෙර ජීවිතයේ කැමති වෙලා තිබුණා ස්පර්ශ පහස දැනගන්න පහස විඳින්න ඒකට මොකක් වුණාද කාය ප්‍රසාදය ලැබුණා ගිය භවයේදී කැමති වෙලා තිබුණා හිත හිත ඉන්න
මනසක් ලබා දුන්න. හරිනේ. ගිය භවයේ කැමැත්තට අනුව තමයි. ඒ කියන්නේ ගිය භවයේ චන්ද්‍රාගය සර්ව සම්පූර්ණයෙන්ම නිර්වශේෂ නිරෝධ කළා තිබුණා නේද? මරණාසන්න මොහොතේ. එහෙනම් මේකයි ලැබෙන්නේ. එහෙනම් අපි මෙදාසරේ මරණකොට මේ කය පිළිබඳ නිර්වශේෂ නිරෝධයක් කළා තිබුණා නා. ආයි ප්‍රසාදකයක් ලැබෙන්නේ. ඒක තමයි තීරණ, ඒක තමයි න්‍යාය, ඒක තමයි අපි දැනගන්නට ඕන. ඒ මත තමයි දෙයියනේ එහෙම වුණොත්. එහෙනම් අපිට තියෙන්නේ මේ නේද? මෙන්න මේ ප්‍රසාදකය ගැන මනාකොට ඉගෙන ගන්නනේ. ඉගෙන ගන්නකොට සම්මාදිටියටපත් වෙනවනේ. සම්මාදිටියටපත් වෙන්නපත් වෙන්න මොකද්ද වෙන්නේ? නැවත ප්‍රසාදකයක් හට ගන්න තියෙන හැකියාව දුබල වෙනවා. ගෙවෙනවා. නිරෝධ වෙනවා. ඒක තමයි වෙන්නේ. ඒක තමයි අපි දැනගන්නට ඕන විද්‍යාත්මක විදිහට. ඒක තමයි දැනගන්නට ඕන. ඒක තමයි සරච්චන් වහන්සේගේ යථාර්ථය. නේද? හොඳයි. දැන් මෙතන දැන් ගැටලුවක් නැහැ නේද? දැන් මට මේ කරජකය ගලවලා පෙන්වන්න එළියට ඉගෙන ගන්න. මේ කරජකය කරජකය නෙමෙයි. කර්මජකය. මේ ප්‍රසාදකය. මේ ප්‍රසාදකයට තම නමක් කියනවා. කර්මජකය. කර්මයෙන් හදලා දෙන්නේ. ප්‍රසාදකයට තම නමක් කියන මොකද්ද? කර්මජකය. කර්මජකය. නැත්තම් ප්‍රසාදකය. මට මේක එළියට ගන්න ඉගෙන ගැනීම සඳහා. එළියට ගන්න නැත්තම් මට උදව් කරන කරජකය එළියට ගන්න. කියන්න. කරජකයයි කරජකයේ ක්‍රියාකාරීත්වයයි අපි එළියට ගමු දැන්. හරිනේ? ගමු එළියට මට උදව් කරන්න. කියන්න. චක්කු චක්කු කියේ චක්කු ප්‍රසාදය තමයි. චක්කු කියන්නේ සූත්‍ර පිටකය ඇතුලේ චක්කු ප්‍රසාද කියන්නේ අභිධර්ම ටිකක් ගැඹුරට ගියාට. ඒක වෙන් කරගන්න ඕනේ. චක්කු. චක්කු කිව්වත් එකයි චක්කු ප්‍රසාද කිව්වත් එකයි. හැබැයි සූත්‍ර පිටකේ තියෙන්නේ මොකක් කියලාද? චක්කු කියලා. එහෙනම් මෙන්න මේක තමයි ප්‍රසාද කය. හරිනේ? හරි. මට කියන්න නැවත. ශබ්ද. සෝත. ප්‍රසාදකයි මොකද්ද? මොකද්ද ප්‍රසාදකයි මේ මේක? සෝත. මෙයා තමයි ප්‍රසාද. හයි. ඊට පස්සේ රූප ශබ්ද ගන්ධ. මොකද්ද ගන්ධ? ඈ? ගාන. ඊට පස්සේ හරි. රස. ජීවහා. මම ඉතින් ධර්මය කියලා දන්නේ මෙච්චරයි. ඉතින් හැමදාම ඉතින් ඕක තමයි ඔය කියන්නේ. මීට වඩා දන්නේ නැහැ. මේක මේක ක්‍රවුම් කර කර කියා දිදි ඉන්නෝ. මොකද්ද? නෑ. පොට්ටබ්බනේ. පොට්ටබ්බ. කාය. කාය. විඤ්ඤාණ. හරිනේ. ඊට පස්සේ මොන පෑනින්ද අඳින්නේ? රතු පෑනේ. මොකද්ද? ධම්ම. මන. මනෝ විඤ්ඤාණ. පහ ගන්න. අපිට අතීතයේ කර්මයෙන් ලැබෙනා වූ ප්‍රසාද කය කියලා ගන්නකොට මෙන්න මෙහෙමයි ගන්න. චක්කු ප්‍රසාද, සෝත ප්‍රසාද, ගාන ප්‍රසාද, ජීවා ප්‍රසාද, කාය ප්‍රසාද. මෙන්න මේ මන කියන ධර්මතාවය පහළ වෙන වස්තු ප්‍රසාද. වස්තු. මෙන්න මේක තමයි ගන්න. මේ වස්තු ප්‍රසාදය කොහෙද තියෙන්නේ කියලා අහුවොත් එහෙම අපි දන්නවනේ. දැන් අනිත් ඔක්කොම කතා කරන්නේ වස්තු ප්‍රසාදය තියෙන්නේ අපේ කොහෙද? හදේ වස්තුවේ. හදේ වස්තුවේ තමයි මේ වස්තු ප්‍රසාද ගතිය. හරිනේද? මේ වස්තු ප්‍රසාද ගතිය ඇසුරු කරගෙන තමයි එක්තරා උපතින් ආපු සිත් පරම්පරාව පවත්වගෙන යන්නේ. මොකද්ද? උපතින් ආපු සිත් පරම්පරාව, ප්‍රතිසන්දියෙන් ආපු චිත්ත පරම්පරාව. මෙන්න මේ ප්‍රතිසන්දියෙන් ආපු චිත්ත පරම්පරාවේ
පළවෙනි සිතට කියනවා ප්‍රතිසන්දි සිත කියලා. ප්‍රතිසන්දි සිත කියලා කියනවා. හරි නේද? ඊට පස්සේ මේ පළවෙනි සිත ප්‍රතිසන්දි සිත, ඊට පස්සේ දෙකේ ඉඳන් මෙහෙම සිත්, මෙන්න මේ සිත් වලට අපිට කියන්න පුළුවන් මොකක් කියලාද? බවාංග සිත් කියලා. මොකද්ද? එහෙනම් බවාංග සිත්, එහෙනම් මේ නම් මේ වස්තු රූපේ ප්‍රතිසන්දියෙන් පස්සෙත් බොහෝ විට තියෙන මොන සිද්ද? ඒ බවාංග සිතට කියන නම තමයි මන. පැහැදිලිනේ? සරලව හිතන්න මේ විදිහට. හරි ලේසි. එහෙනම් මන කියන්නේ මොකකටද? අර බවාංග චිත්තසන්තතියට. හරි නේද? රූප ඇවිල්ලා ඇහැ වදිනවා. රූප ඇවිල්ලා ඇහැ වදින්. ඒ කියන්නේ මේ ධර්මතා, මෙන්න මේ ආරම්මන, මෙන්න මේ ධර්මතා ටික ඇවිල්ලා වදින්නේ අර කර්මයෙන් උපදන ලද ප්‍රසාදකයි. කර්මයෙන් උපදන ලද ප්‍රසාදකයිනේ චක්කු ප්‍රසාද, සෝත ප්‍රසාද, ගාන ප්‍රසාද, ජීවා ප්‍රසාද, කාය ප්‍රසාද, මන. වස්තු ප්‍රසාදේ නෙමේ ධම්ම ඇවිල්ලා වදින්නේ. කොහෙද වදින්නේ? මනේ. වස්තු ප්‍රසාදේ ඇසුරු කරන් තියෙන මනේ වදි. ඒක ඇතන විශේෂයි. එහෙනම් වස්තු ප්‍රසාදයක් පෙර කර්මයෙන් දුන්නේ. මනත් පෙර කර්මයෙන් දුන්නේ. පැහැදිලිනේ? හරි ලේසි. තුන්වෙනි හතර සැරේ කට්ටියට හරිම ලේසි. මේ අද මේ තීරණ නැති කට්ටිය නැවත නැවත මේ පන්තියට සහභාගී වෙන සිය දහස් ගාණක් සම්මාදිටියද මේ වෙනකොට පත් වෙලා. ලංකාව විතරක් නෙමෙයි මුළු ලෝකයේම. හරි සරලව දැන් මේවා මිනිසුන්ට වැටහෙන්න පටන් අරන් තියෙනවා. පැහැදිලිනේ? සිය දහස් ගණන් මිනිස්සු සරච්චනහසික සුවඳ විඳිමින් ඉන්නවා. පැහැදිලිනේ? අපේ දුව මොනවද කරන්නේ? හරි. සිය දහස් මිනිස්සු මොකක් කරනවද? සතුටෙන් ඉන්නවා බෞද්ධයෙක් විදියට නේද? හොඳයි. දැන් මට කියන්න අතීත භවයේ කැමැත්තට අනුව හැදිච්ච වර්තමාන භවයේ දේවල් ටික ධර්මතා ටික කිය. ඉතින් අමතර තව එකක් කියත හැකි ඔයාලන්ට. චක්කුසෝත ගහන ජීවා කාය ප්‍රසාද වස්තු ප්‍රසාද සහ මන අපිට කියත කීයක්ද? හතක් කියත හැකි වෙන. කියද්ද? හතක් කියන්න පුළුවන් ඕන. ඇයි ඒ? අර මන තියෙන වස්තු ප්‍රසාදෙත් ඇදුනේ කොහොමද? ඒකත් ඇදුනේ පෙර කැමැත්තට තමයි. ඒකත් ඇදුනේ පෙර කැමැත්තට. හතක් තියෙන ඕනිනා. හරිනේ. ඔව්. මන කියන එක මොලේ කියලා ගන්න බෑ. බුදුදහමේ මොලයක් ගැන කතා වෙන්නේ නෑ. මොලේ භාවිතා වෙනවා. හැබැයි මොලේට වඩා අතිශය සියුම් සිද්ධියක් තමයි. හැබැයි මොලේ ක්‍රියාකාරීත්වයක් යමක් දෙයක දැනගැනීමක් තියෙනවනේ එතනත් පහළ වෙන්නේ විඥාන තමයි. ඒ කියන්නේ දැන් විද්‍යාඥයෝ කියන්නේ මේ මොලේ මොකක් කරනවා කියලාද හඳුනා ගන්නවා කියලානේ. නේද? තීරණ ගන්නවා කියලානේ. තේරුණනේ? එතකොට බුදුහාමුදුරු කියන්නේ මොකද්ද? ඕක කරන්නේ හිතේ. ඒකට මේ භෞතික රූපයක් මොලේ තියෙන්නේ. ඒ භෞතික රූපයේ සියුම් ක්‍රියාකාරීත්වය තමයි මන පැත්තට යන්නේ. පැහැදිලිද? ඒකට මේ සියුම් මේ මන කියන කාරණය වෛද්‍ය විද්‍යාවේ හම්බ වෙන්නේ නේ. සිත කියලා කියන ඔයගොල්ලෝ කොහෙද කියලා දන්නේ නැහැ. වෛද්‍යුරු කියලා සිත මෙතන දිනනවා කියලා. එහෙම එකක් නැහැ. ඒගොල්ලෝ කියන්නේ ඔක්කොම මොලෙන් තමයි ක්‍රියාත්මක වෙන්නේ කියලා. හරි. මොලේ කියන්නේ తాවකාලික මතකය. ස්ථිර මතකය තියෙන හිතේ. తాවකාලික ගබඩා කිරීමක් තියෙන මොලේ ඇතුලේ. පැහැදිලිනේ? දැන් අපි කියමු බොහොම తాවකාලික මතක මොලේ තියාගෙන දැන් අපි කියමු යා මරුණට පස්සේ අර ස්ථිර මතකයන් මොකද්ද වෙන්නේ? ඊළඟ භවයටත් යනවනේ. ඒක මොලේ තුනේ මොලේ මෙහෙම මරුණතන මොලේ කුණු වෙලා යනවනේ. එහෙනම් කොහෙද? ඊළඟ භවයේ යාගේ අර ඉගෙනගත්ත භාෂාවන්නේ ඒව ඔක්කොම මොකක් කරන්න පුළුවන්ද? මතක් කරගන්න පුළුවන්. එහෙනම් කොහෙද මතකේ තියලා තියෙන්නේ? මොලේද? නෑ, මොලේත් එක්තරා මතකයක් තියෙනවා. මූලික මතකයක් තියෙනවා. ඒවා తాවකාලික මතක. ස්ථිර මතකේ කොහෙද තියෙන්නේ? සිටි. ඒකනේ නේද? ඒක නිසා අර කේන්ති ගියාම අර මේ ධාතුව වර්ණය වෙනස් වෙනවා. ඔව්. නෑ, ඒක හදේ වස්තුවේද? ඔව්. ඔව් අතරමෝ එහෙමත් ගන්න පුළුවන්. මොලේ කියන එක අපිට ඕනිමයි.
මොලේ කියන්නේ පහසුකම. ඉතින් මොලේදි සතු කොච්චරක් ඉන්නේ? ඔය මේ දියුණුව දියුණුවට හම්බෙච්ච දියුණු, ඒ කියන්නේ මානවයාගේ, ඒ කියන්නේ සත්වයාගේ પરම්පරා දියුණුවත් එක්ක හම්බෙච්ච පහසුකම තමයි මොලේ කියන්නේ. ඈ? අන්න හරි. හෘද සාක්ෂිය කියන්නේ ඒකයි. හෘද සාක්ෂිය කියලා එතනින් ගරන්ටි එන්නේ එයාට හිතත් එක්ක ලොකු ගනුදුනුවක් තියෙන හිත තියෙන්නේ කොහෙද? හදේ. හිතෙම්ම කිව්වා කියන එක තමයි මේ හෘද සාක්ෂිය කියලා කියන්නේ. හෘද සාක්ෂිය. සිහි නැති වුණා කියන්නේ මේ අපේ තියෙන භෞතික ක්‍රියාකාරීත්වයේ දුබලකම. හැබැයි හිත නැති වෙන්නේ හිත තියෙද්දි. හැබැයි හිතේ තියෙන දැනගැනීම ප්‍රකට නෑ අපිට. දැන් අපිට නෑ සිහිය තියෙනලට හොඳට තේරෙනවන්නේ මේවනේ ඇහෙනවා. ඒ සිහි නැති වෙලාවට හිතේ තියෙන අර ප්‍රකට භාවය ටිකක් අඩුයි. ඇයි ඒ? මේ කයේ තියෙන දුබල භාවය නිසා. කයේ අපි කියමු සිහිය නැති වෙන ඉන්ජෙක්ෂන් එකක් විද්දයි කියලා. ඒ කියන්නේ මේ කය සුදුසු නෑ මොකක් පහල කරවන්නද? සුදුසු පරිදි සිත් පහල කරවන්න. පැහැදිලිනේ? ඔබ වාංග ගත වෙලා නොතිබෙන්නත් පුළුවන්, සිත් පහල වෙන්න පුළුවන්. 80 කෙනෙකුට සාමාන්‍යයි. හැබැයි අර ස්නායු වල දුබලකාම නිසා. ඒ කියන්නේ මේ ඇත්තම මේ රූපය ඇසුරු කරන්නේ සිත පහල වෙන්නේ. රූපය පදනම් කරගෙනනේ. එතකොට රූපයේ යම් වෙනසක්, ඔය සිත පහළ වෙන රූපයේ යම් කිසි භෞතික වෙනසක් වෙච්ච එක මම මොකද වෙන්නේ? සුදුසු පරිදි හිතට පහළ වෙන්න බැරි වෙලා යනවා. හිතත් නිකන් මොකක් වෙලාද? දුබලයි. එතකොට අපිට කියනක ප්‍රකට නෑ කියලා. ඊට පස්සේ අර සිත උපදින භූමිය ප්‍රකෘතත්වයට ආවට පස්සේ අන්න ටික ටික, ඒ කියන්නේ ඔය ඉන්ජෙක්ෂන් එකක් ගහලා සිහින නැති වෙන ඊට පස්සේ ඒකේ බලය ටික ටික අඩු වෙන මොකද වෙන්නේ? යථා තත්ත්වෙට පත් වෙන්නේ. ඒක ක්‍රමානුකූලව වෙනවා. ඒක ඒකයි වෙන්නේ. හරිනේ. එහෙනම් සිත කියන්නේ වෙනම සබ්ජෙක්ට් එකක්. හැබැයි දැන් මේ වෙනකොට විද්‍යාඥයෝ මේකට සම්සෑහෙන හොයලා ඉවරයි. හැබැයි කියන්නේ මොකෝ වේ? බුදුදහම මේක ඉලිප්පිලා ලෝකෙටම වේගයෙන් පැතිරෙයි කියන හින්දා මේක වැඩි කියන්නේ නැහැ. නැත්තම් දැන් මේ වෙනකොට බුදුදහම සෑහෙන දේවල් ඔප්පු වෙලා ඔප්පු වෙන දෙයක් නැහැ. අපිට වැඩක් නැහැ ඔප්පු කරන්න නැතත්. විද්‍යාව හොයාගෙන ඉවරයි සෑහෙන දේවල්. නෑ නෑ නෑ. ඒවා අම්මගේ තාත්තගේ තොරතුරු වෙනස් වෙනවා. නෑ මන කොහෙද වෙනස් වෙන්නේ? අම්මගේ තාත්තගේ තොරතුරු මන වෙනස් කියලා කිව්වද? නෑනේ. අම්මගේ තාත්තගේ තොරතුරු වෙනු කරජකය. ඒ මන සම්බන්ධ නෑ නේද? කරජකය තමයි මොලේ තියෙන්නේ. මොලේ කියන්නේ මොකද්ද? කරජකය කොටස. ඔව්. නෑ නෑ. එක වගේ වෙන්නේ කොහොමද? ඉතින් අම්මගේ තාත්තා හැමෝම එකේ වෙනස් නේ. නෑ නෑ නෑ. වෙනස්. හැඩතලේ නෙමෙයි. ඔය තියෙන ඔකේ තියෙන කාණු ගාන ඔක්කොම වෙනස්. හැබැයි මේ මූලික ස්වභාවය එකයි. ඉතින් මේක මේ කොහොමත් ඉතින් ඔලු ගෙඩි ටික එකයි නේ. සත්වෙක් ගත්තම ඒත් එකක් කියන්නේ වෙයි. නානාවිද සත්වෙ ඉන්නවනේ. මිනිස්සෙක් ගත්තොත් මිනිස්යාගේ ඒ පරිණාමණයත් එක්ක එකට සකස් වෙච්ච සත්තු ටික එක ගොඩකට ගැහුවා අපි උන්ට කිව්වා මිනිස්සෙයි කියලා. මේකේ ඇතුලේ ඉන්න පුළුවන් අමනුෂ්‍ය බව. අයියේ. බාහිර ස්වභාවය අනුව තමයි ඉන්නේ. මේකේ ඇතුලේ ඉන්න පුළුවන් කොන්න නාග ලෝකෙන් ඇවිල්ලා පොරකට හැංගිලත් ඉන්නත් පුළුවන්. මොකෝ ඒ? අපි දන්නේ නැහැ නේ මේක නාග ලෝකෙන් ආවද මොන ලෝකෙන් ආවද කියලා. පැහැදිලිනේ? ඔව් දැන් ඔව් එහෙම තියෙනවා. නෑ නෑ දැන් අපි ඕව කතා නොකරින්. නැත්තම් ඉතින් ඕව ඔක්කොම සාමාන්‍ය ලෝකෙට. දැන් මම අහන්න එපා එකෙක්වත් ඕවා. ඇයි ඒ ප්‍රශ්න අහන තහනම් දැ? පව් ඔව් දැන් මට ඕන විදිහට පන්ති අරන් යන්න. දැන් ප්‍රශ්න අහන්න කෙනෙක්වත් ඕනේ නැති ඒවා තමයි දැන් අහන්න ඉන්නේ දැන් එකමනේ. ඇයි ඒ? ධර්මෙන් ඈත් වෙනවා. හරි දැන් මට කියන්න මොකද්ද කියන්න? කර්මජ කය කරජ කය. දැන් කර්මජ කයේ ස්වභාවය අපි පොඩ්ඩක් ක්‍රියාකාරීත්වයත් එක්ක එළියට ගත්තා. මොකද්ද ඒ ස්වභාවය? මොකද්ද ස්වභාවය? මේ තියෙන ස්වභාවය මේක තමයි ස්වභාවය.
ඒ කියන්නේ මේ කර මෙන්න මේක තමයි කර්මජකය. හොඳට අහගන්න. හොඳට අහගන්න මේවා විද්‍යාත්මකව අතුරට දාගන්න. මෙන්න මේවා තමයි ආය අහන්න තියාගන්න එපා. දැන් මේ මොනවද? කර්මජකය. කර්මජ කය. පැහැදිලි නේද? මේක තමයි උපතින් ගෙනාවේ. උපතේදී සියුම් විදියට ඇති වෙලා ක්‍රමානුකූලව රේ කලලේ වැඩෙනකොට අදාළ තැන් වලට බැසගත්තා. හැබැයි අපි දැන් චක්කු කියන්නේ බැසගස්ස තන මිසක් ඇත චක්කුවට නෙවෙයි. අපි දැන් චක්කු කියන්නේ මොකටද? සාමාන්‍යයෙන් අපි හැ කියන්නේ මොකටද? කර්මෙන් ආපු එකටද? අපි කියන්නේ අම්මෙන් තාත්තෙන් ආපු 60 හැ කියන්නේ. අන්න වැරදි වෙච්ච තැන. අපි කියන්නේ ඇහැ කියලා මොකටේ? අම්මයි තාත්තයි දුන්න සෙට් එකට. දැන් කියන ගෙඩියටයි මේක මදේටයි මේක ඔක්කොටම දැන් කියන. අන්න වැරදිච්ච තැන අපිට. අම්මගේ තාත්තගේ ආපු සෙට් එකට තමයි අපි ඇහැ කියන්නේ. නෑ බුදුහාමුදුරු කිව්වා ඇහැ කියලා කර්මෙන් ගොඩ නැච් එකට. අපි දැන් කියන්නේ මොකටේ? කරජකයි 60 අපි කියන්නේ දැන් ඇහැ කියලා. ඔන්න වැරදිච්ච තැන. දැන් පැහැදිලිද? එහෙනම් අපි ඇහැ විදිහට දැනන් තියනවද? ඇහැ විදිහට දැනගන්නකම් සසර ගමන නවතින්නේ. සසර ගමන නවතින්නේ කවුද? ඇස විදිහට දැනගත්තද? මතර තේරුණා නේද? ඇස විදිහට දැක්ක ගාට මොකක් වෙනවද? සසර ගමන නවතින්න අපිට ශක්තිය තියෙනවා. නැත්නම් අපි කවදත් ඇහැ ගැන දැනගත්තේ නෑ. අනිත්‍ය කිය. කන ගැන දන්නේ නැහැ. නහය ගැන දන්නේ නැහැ. එහෙනම් බුදු සරක්ෂණ වාසෙනම ලෝ පහළ වෙන්නේ ඇයි? ඔය හය ගැන කියා දෙන්න බුල් මොන තරම්දනේ ඇයි අපි දන්නේම නැහැ. අපි දන්නේම නැහැ. දැන් හිතුවත් චක්කු කියලා හිතන්නේම මොකද්ද? කරජකයේකමයි. කොච්චර කිව්වත් හිතන්නේ මොකද්ද? කරජකයේකම. ඕක කොහොම තියෙන්න ඕනේ නැහැ පේන්න. ඕක ඔය චක්කු ප්‍රසාදයේ මස් වැදල්ලක පිහිටියත් එයාගේ යම් මට්ටමක පෙනීමක් ගන්න පුළුවන්. මේ අපිට මොකද මේ ඇහැදිලා තියෙන්නේ? සෑහෙන්න පහසුකම් එක්ක නේද? අවුරුදු බිලියන ගාණක් ස්වභාව දහමත් එක්ක මේ කරජකයේ මේ ස්වභාව දහමත් එක්ක ඇවිල්ලා අඩුපාඩු ගන්න ටික පියෝලා 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 ටික ටික හදලා මේ මට්ටමට ගෙනල්ලා තියෙනවා. තව අවුරුදු 1000ක් 5000ක් විතර යනකොට ඉස්සරහගෙනාගේ ඇහැයි මීට වඩා වෙනස්කම් තියෙන්න පුළුවන්. පැහැදිලි නේද? ඇයි ඒ පරිණාමණය වෙනවා මේවා? ඒ කතාව නෙමෙයි බුදු කෙනෙක් කියන්නේ. ඒක වෙනම කතාවක්. ඒක වැඩන්නේ බුදු කෙනෙක්ට. බුදුහාමුදුරුවෝ මොකද්ද කියන්නේ? මෙන්න මේ පරිණාමණය වෙන හැට එනවා මොකද්ද? ප්‍රසාදකය. අන්න එයා තමයි බුදු කෙනෙක් මොකක් කියන්නේද? චක්කු කියන්නේ. හැබැයි බහින්නේ කොහෙදද? අර අපි හිතන් ඉන්න චක්කුවටම තමයි. අපි හිතන් ඉන්න හැට තමයි බහින්නේ. ඔන්න බලන්නකෝ අපි ඉතින් මොන තරම් වෛද්‍යවරු වුණත් වැඩක් නැහැ. මොකක් ගැන දන්නේ නැද්ද? දැම්මට කියන්න. දැම්මට කියන්න. ඔබට දැන් විද්‍යාමානයිද? ඔබ හිතන් හිටපු ඇහැයි සරක්ෂණාංශයේ දේශනා කරන ඇහැයි දෙක හොඳට තේරුම් ගත්තද? පැහැදිලි නේද? සරක්ෂණාංශයේ දේශනා කරන මොන වගේ ඇහැක්ද? තණ්හාවට උපදින පෙර භවයේ කර්මයට උපදින ඇහැ. අම්මගේ තාත්තගේ සම්බන්ධයෙන් ගොඩනැගෙන ඇහැ නෙවෙයි. පැහැදිලි නේ? ඕක තමයි හොඳට දැනගන්න ඕන. පැහැදිලි නේ? හොඳටම තේරෙනවා නේද? ඒක තමයි තේරෙන්නේ. මේක තේරෙන ඕනම කෙනෙකුට තේරෙන ඌමනාවෙන් අහනවා නා. ඌමනාවෙන් ඕගොල්ලෝ මේක අහන්නයි තියෙන්නේ. අනේ මේ සර්වඥ වහන්සේ නමක් ඉපදිච්ච කාලේ මේ මුන්නාන්සේ මේ දේශනා කරපු දහම මම කොහොම හරි අවබෝධ කරගන්නවා කියන ඌමනාව තිබුණා නම් මහත්තයා මේ දහම ලැබෙනවාමයි. ආයි කතාවක් ඇත්තේ නැහැ. ඒක දහමේ යථාර්ථයක්. අර හාමුදුරුවෝ කිව්වේ එහෙමයි. ඒ හාමුදුරුවෝ ප්‍රින්සිපල් කෙනෙක්.
ගී කාලේ. එයාගේ නෝන මහත්මියත් ප්‍රින්සිපල් කෙනෙක්. මහනලා තින්නේ ඒ කාන්තේම්ම මට දැන් කිව්වා චතුරාර්ය සත්‍ය අවබෝධය කෙරෙහි මං මහණ උනේ. ඒක නිසා මට මේ මේක මේ අවස්ථාව ලැබිය යුතුමයි කියන, ඒ කියන්නේ උන්වහන්සේ එතනට, ඒ කියන්නේ කල්යාණ මිත්‍ර හම්බේන. ඒකයි මේ ඌමනාව යෝනි. ඌමනාවට ඕ මේක හම්බ වෙනවා. මේ නිවන් දිවන් දකින්න පුළුවන්කම ලැබෙනවා මේ ඌමනාවට, මේ වීරියට. එතකොට මොකද වෙන්නේ? මේ කාලෙදී මේ මේ දහමට යන කටේ ලොකු ලොකු සහයක් තියෙනවා. යාළුවෝ ටික මිත්‍ර කල්යාණ මිත්‍ර ටික එකතු කරලා දෙනවා. දෙනවා හැම තැනම හම්බ වෙනවා. ඒක ඇති නගේ. හැබැයි ඌමනාව නැත්තා බාගට කරනවනะ. ගුරුවරයව මයින් යනවනะ. ගතියක් මේ තියෙන. මොකද මේ? චක්කු ගතිය. එක්තරා ගතියක්, ගති ලක්ෂණයක්. එක්තරා ශක්තිය. එන චක්කෝ විපාක ශක්තිය. ශක්තිය මොකද ඒ? ශක්තිය ගතිය. මොකද මේ චක්කු කියන්නේ? ගතිය. ඒ ගතිය කොහෙද පිහිටන්නේ? මෙන්න මේ මස් ඇහැ ඇතුලේ. එන සෝත ගතිය කොහෙද පිහිටලා තියෙන්නේ? සෝත ලක්ෂණය. කනේ හැමතැනම නෙමෙයි. විශේෂ ස්ථානයක බලබර සතිය පෙන්වන්නම් ඒ ටික. විශේෂ ස්ථානයක එච්චරයි. ගතියක්. එන මොකද්ද කියන්නේ? මේ භෞතිකත්වයෙන් මැනලා කිරලා ගන්න පුළුවන් දෙයක් නෙමෙයි ඔය ධර්මතා හතම. මොකද්ද? භෞතිකව අපි ඉගෙන ගන්න කෝණයක් තියෙනවනේ. අපිට පාට තියෙන්නට ඕනි. නේද? අපි ඉගෙන ගන්නකොට අල්ලලා බලන්න පුළුවන් වෙන්නට ඕනි. එහෙම නේද අපි ඉගෙන ගන්නේ? අපි ඉගෙන ගැනීම එහෙමනේ. නේ? අපි ඉගෙන ගත්ත දෙයක්කට පේන්න ඕනි. එහෙම නේද තියෙන්න ඕනි. අපිට අල්ලලා බලන්න පුළුවන් වෙන්න ඕනේ. හැබැයි ඔය එකක්වත් ගති ලක්ෂණයක් මිසක්වා අපිට ගෝචර නැහැ. අපිට චක්කු ප්‍රසාද ගතිය ඇහෙන් බලන්න බෑ. මොකෙන් බලන්න බැරිද? ඇහ ඇහෙන් බලන්න බෑ. ඔන්න කොටින්ම කිව්වා. ඇහට බෑ ඇහ බලන්න. පැහැදිලිද? සෝත ප්‍රසාදය අපිට බලන්න බෑ. අතට අහුවෙන්නේ නෑ. දිවට අහුවෙන්නේ. ඒක විශේෂ ගති ටිකක්. ඔය ලක්ෂණ හතම අතිශය විශේෂ ලක්ෂණ සහිත ධර්මතා ස්වභාවයෝ කොහෙද තියෙන්නේ? මේ කරජකයේ පිහිටලා තියෙන. මේ කරජකයේ පිහිටලා තියෙන. ඇහැ අල්ලන්න බෑ. චක්කු ප්‍රසාදය බෑ. චක්කු ගති මෙම අල්ලලා මම මෙන්න චක්කු ගති අල්ලුවා කියලා කියන්න බෑ. එම අල්ලන්න බෑ. අතිශය සියුම් ගති ටිකක්. දැන් මැරුණට පස්සේ ඔය ගති ටික අයින් වුණාට පස්සේ බර අඩු වෙනවේ නෑ නේද? කිරලා බැලුවොත් එහෙම එහෙම අඩු වීමක් වෙන්නේ නෑ. චක්කු ප්‍රසාද කිලෝ එකක් විතර දුන්නම මොකද වෙන්නේ මැරුණට පස්සේ? ඈ කිලෝ කීයකින් බර අඩු වෙන්න ඕනිද? කිලෝ එකකින් අවම වශයෙන් අඩු වෙන්න එපා. මොකෝ මේ චක්කු ප්‍රසාදේ කිලෝ එකක් නිසා? එහෙම නැහැ. මේක මේ 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 ශරීරයේ පුරා තැන්වල පැතිරලා තියෙන සුවිශේෂී ගතියක්, ගති ලක්ෂණයක්. කරන්ට් එකක් වගේ එකක් කියලා කියන්නකො. පොඩි කරන්ට් එකක් මේ ශරීරයේ තැන් තැන්වල පිහිටලා තියෙන. එච්චරයි ගන්න ඕනේ. එච්චරයි ගන්න ඕනේ. ඒක ඒ ගතිය තියෙන දෙයක් නෙමෙයි. නිරන්තරයෙන්ම මොකක් වෙනවද? වෙනස් වෙමින් පවතින එක. ඔහු බෑ අල්ලලා බලලා පෙන්වන්න බෑ එකක්වත්. අල්ලලා බලලා පෙන්වන්න බෑ. මේ ඔක්කොම ගෝචර වෙන්නේ, මේ ඔක්කොම දැනගන්න පුළුවන් වෙන්නේ සිත නැමැති ධර්මතාවයට. කාට දැනගන්න පුළුවන් වෙන්නේ? හිතට. හිතට ආරමුණු කරන්න පුළුවන්. හිතෙන් තමයි ඔක්කොම දැනගන්නේ. කොහෙන්ද දැනගන්නේ? හිතෙන්. සර්වඥන් වහන්සේ නමක් ඇහැ කියන ධර්මතාවය අඳුනගන්නේ කොහින්ද? අල්ලලා බල්ලා, තල්ලු කරලා බල්ලා, පොඩි කරලා නෙමෙයි. හිතෙන් අරමුණු කළා කියන්නේ. කොහෙන් බල්ලද? එහෙනම් මේ අපි ඇහැයි කියන ඇහැට පේන ඔක්කොම ඇහැ නෙමෙයි. එහෙනම් මේ ඇහෙන් බල්ලා කියන මේ කන
ඒ කන නෙමේ. කන කොහොමද, කන කොහොමද, කන දැනගන්නේ කොහොමද කෙනෙක්? හිතින්. ඒ තරම් මේ කාරණා සියුම් බව දැනගන්නට ඕන. ඒ තරම් මේ කාරණා සියුම් බව දැනගන්නට ඕන. පැහැදිලිද? එහෙනම් කවදාහරි කාට හරි තම ඇහැට හැපෙන්නේද? නේ. ඒක සියුම් ගති ලක්ෂණයක්. ඒ සියුම් ගති ලක්ෂණය මෙහෙම ගති ලක්ෂණයක් කියලා දැනගන්නේ කොහොමද? හිතෙන්. හිතට ගන්න, හිතට දැනගන්න බැරි දෙයක් නැහැ. හිතට පුළුවන් මේ හැම ගති ලක්ෂණයම මොකක් කරන්නද? හොඳට දැනගන්න. අපිට මේ ඇහැට පේන්නේ එක්තරා ධර්මතාවයක් විතර, වර්ණය කියන ධර්මතාවය විතරයි ඇහැට පේන්නේ. අපි ඉස්සරහදි කතා වෙන ඒවා. කනට ඇහෙන්නේ සද්දේ කියන ධර්මතාවය විතරයි. අපි ওই දෙකෙන් තමයි සෑහෙන දෙයක් කරන්නේ. පේන එකයි. හැබැයි විශ්වයේ ගති ලක්ෂණ වලින් තාමත් පොඩි දෙයක් විතරයි ඇහෙන එකයි පේන එකයි. අනේ අපිට මේවා දන්නේ නැහැ මේ ලෝකේ දේවල්. ඇයි ඒ? අපි බොහොම පටු. අපිට ගෝචර වෙලා තියෙන බොහොම පොඩ්ඩයි පොඩ්ඩයි බොහොම පොඩ්ඩයි අපිට ගෝචර වෙලා තියෙන්නේ. එහෙනම් මේ ලෝකෙම තියෙන ගති ලක්ෂණ ටික, ස්වභාව ලක්ෂණ ටික ගෝචර වෙන්නේ, අරමුණු වෙන්නේ කොහෙටද? හිත දියුණු කරගත්තොත් පුළුවන් මුළු ලෝකෙම තියෙන දේවල් දැනගන්න. අන්න එහෙම දියුණු කරගත්ත උඩරිම හිත කවුද? සර්වඥ වහන්සේ. මුළු ලෝකෙ ඕනම දෙයක් උන්වහන්සේට ගෝචරයි, අරමුණු වෙනවා. ඇත්ත ඇතිසැටියෙන්ම තියෙන විදිය උන්වහන්සේට පේනවා. අපි මුලාවම අපි චක්කු කියලා අපි හිතනවා මසැස. තාමත් රැවටිලයි මසැසට තියෙන්නේ. හිතෙන් හිතන්නට ඕනි. නෑ, ඕක නෙමේ ඔය කියන්නේ. ප්‍රසාද ගතියට ඔය කියන්නේ. ප්‍රසාද ගතිය ඇහැට බලන්න පුළුවන් එකක්වත්, කනට හෙන දෙයක්වත්, පංචේන්ද්‍රියට ගෝචර දෙයක් නෙවෙයි. ඒක කොහෙටද ගෝචර? මනේන්ද්‍රියට විතරයි. ඒක මනසට විතරයි ගෝචර කියලා ඇත්ත කතාව දාගෙන තියනවා. හරිද? එහෙනම් දැන් ඉතින් අපි හොඳටම දන්නේ දැන් නම් මොකක් ගැනද? නෑ, අපි දැන් හොඳටම දන්නේ ඇහැ ගැනනේ. ඇයි ඒ? අපි දැනන් තිබිච්ච ඇහැ ගැන ඔක්කොම දේවල් ටික වැරදි. ඒ ඔක්කොම දේවල් ටික වැරදි. අන්න එච්චරයි අපි හිතා ගන්න ඕනේ. එහෙනම් අපි දැන් නියම ක්‍රමයටයි මේ ඉගෙන ගන්න යන්නේ. දැන් බුදු කෙනෙක් දේශනා කරනවා මේ විදිහට සර්වඥන් වහන්සේගේ ධර්මය නැමැති සත්‍යය ගණ ගන්නකොට ඔන්නහ ගන්න. මොකද? ධර්මය නැමැති සත්‍යය ගණ ගන්නකොට එයාගේ සිත පිරිසිදු වෙලා, ක්‍රමානුකූලව ක්‍රමානුකූලව පිරිසිදු වෙලා, ඔය චක්කු සෝත ගාන ජීවා කාය ධර්මතාවයෝ මනට අරමුණු වෙනවා කියලා කියන. මොකක් වෙනවද? එතකොට ක්‍රමිකව මනට අරමුණු කිරීමේ හැකියාවක් එනවා. දැන්ඩමත් අරමුණු නොවෙනවා නෙවෙයි. හැබැයි අපි දන්නේ නැහැ අරමුණු වෙනවද නැද්ද කියලාවත්. ඒකයි තියෙන්නේ. හරිද? හරි. දැන් එහෙනම් අපි හිතමු මෙන්න මෙහෙම. අපිට වැදගත් වෙන්නේ මේ පෞද්ගලිකව මෙන්න මේ ගති ලක්ෂණ ටික නෙවෙයි. පෞද්ගලික චක්කු ගතියවක්වත්, පෞද්ගලික සෝත ගතියවක්වත්, පෞද්ගලික වස්තු ප්‍රසාද ගතියවක්වත්, පෞද්ගලික මන ගතියවක්වත් මේ වැදගත් වෙන්නේ. අපිට වැදගත් වෙන්නේ මේ චක්කුවට මේකට ගෝචර වෙච්ච මෙයා ආහාර කරගන්නා වූ යම් ධර්මතාවයක් තියෙනවද? ඒක වැටුණට පස්සේ, ඒක ආවට පස්සේ ලැබෙන ගති ලක්ෂණ. සෝත ප්‍රසාදය ආහාර කරගන්නා වූ යම් ධර්මතාවයක් තියෙයිද? ඒ ධර්මතාවය මේකට පැමිණියට පස්සේ ලැබෙන ප්‍රතික්‍රියාවයි අපිට වැදගත් වෙන්නේ. යම් කිසි මෙන්න මේ වගේ ධර්මතාවයක් තියෙනවනම් ගාන ප්‍රසාදී තුන, ගාන ප්‍රසාදී නෙමෙයි අපිට වැදගත් වෙන්නේ. ගාන ප්‍රසාදියට ඒ ගෝචර වෙත ධර්මතාවය ආවට පස්සේ උපදින ධර්මතාවය අපිට වැදගත් වෙන්නේ. එහෙනම් දෙයියනේ, දැන් මේ ටිකට වඩා, මේ ටිකට වඩා වැදගත් වෙන්නේ මොකද්ද? මෙන්න මේ ටික. ඒක තමයි අපි ඇසුරු කරන්නේ. අපි ඇසුරු කරන්නේ ඇස නෙවෙයි, ඇසේ උපදින දැනගැනීම.
නිදි මතක් ආවේ නෑන. මම මන්දක ඕනකම බරට නිකන් ඇස් දෙක ටික මොකක්ද උන්නේ නෑනේ, අවුලක් නේ. කො අපේ අම්මා ඉන්නව ය අම්මෝ ඉන්නෝනේ. නිදි මතක් නෑනේ නේ, නෑනේ නේ. ඉදිදි මතන් ඔය පිටිපස්ස එක්ක නේද දෙපැත්තක නේද කියලා තියන්න. අන්න හරි මේ නෑ මම මට කියන්නත් එපා. දෙපැත්ත දෙන්නට ගැන කණින් මගේ හොඳට මිරිකන්න. වයස බලන්න එපා. අන්නේම අල්ලපු කෙනාට පණිවිඩය කියලා තියන්නකෝ. එතකොට හරි. දැන් මිස් කියන්න ඕනේ මෙයාට. මොකද්ද? බෙදු වලිදා ගන්න එපා. ඩක් ගාලා කියන්න මට මාව හැරවන්න කියලා නිින්ද ගියොත්. නැත්තම් මේක කරන්න බෑනේ. ඔය හැමදාම නිින්ද ගිහිලා තමයි මේ පෙර අභිධර්ම පන්ති ඔයගලට හම්බ වුණා. ගිය බවෙත් හම්බ වුණ මොකක් කරේ ඔයගොල්ලෝ? දැන් මට කියන්න. දැන් අපිට වැදගත් තියෙන්නේ මෙන්න මේ කර්මයෙන් ආපු මෙන්න මේ ධර්මතා ටික ද නැත්ත? මෙන්න මේකට මෙන්න මේ ධර්මතා හම්බෙලා සමුදේ වෙන ධර්මතාවය අපිට වැදගත් තියෙන්නේ. අපේ ජීවිතය කියන්නේ, අපේ ජීවිතය දැන ගැනීම කියන්නේ මොකද්ද? මෙන්න මේ ටික. මෙන්න මේ ටික. ඇත්තටම මෙයත් අපේ ජීවිතය දැන ගැනීම කියලා ගන්න පුළුවන් වුණාට වැඩක් නැහැ. නිදි ගත්තාම මේ ගතිය තියෙනවා, මනේ ගතිය තියෙනවා. අපිට තේරෙනවා නිදි ගත්තාම දැන් මොන හරි දේවල් තේරෙනවද? හොඳට නිින්ද ගියාම නෑනේ, තේරෙන්නේ නැහැ. එහෙනම් අපේ ජීවිතය කියන්නේ මොකද්ද? මෙන්න මේ ටිකේ දැන ගැනීම. මෙන්න මේ ටිකෙන් වෙන දැන ගැනීම තමයි ජීවත් වීම කියන්නේ. පැහැදිලිද? මෙන්න මේ ටිකෙන් වෙන දැන ගැනීම තමයි ජීවිතය කියන්නේ. දැන් පැහැදිලිද? දැන් මට ඕනි ඕගොල්ලන්ට කර්මයෙන් මොනවද මේ කයේ තියෙන්නේ? ඒ කර්මයෙන් ආපු ධර්මතා නිසා මොනවද මේකේ උපදින්නේ? කර්මයෙන් ආපු ටිකනේ මේ වැදගත්. දැන් කර්මයෙන් ආපු ටික නිදි ගත්තාම තියෙනව ඇත්තටම. වැඩක් තියෙනවද? නෑ. මොකද? දැන් නිදි ගත්තාම ඔය ඔක්කොම කර්මයෙන් ආපු ටික ඔය ශරීරයේ තියෙන හැමතැනම. දැන් ඔයගොල්ලෝ නිදියන් ඉන්නද කැමති? හරිනා ඔවා පාවිච්චි කරන්නද කැමති? සමහරු කියන නිදි ගන්නයි කියලා. සමහරු කියන හැරිලා පාවිච්චි කරන්නයි කියලා. නිදි මත වෙලාවකදී අහුවොත් කියයි නිදි ගන්න කැමති කියලා. හරි නේද? නිදි ගන්න ඇති වෙලාවදී අහුවොත් කියයි නැගිටලා මේව පරිහරණය කරන්න ඉන්න. ඒ කියන්නේ ওই දෙකටම අපි මහන්සි වුණා මොකද්ද වෙන්නේ? ওই ටික පොඩ්ඩක් පැත්තකින් තියලා විවේක ගන්න. විවේක ඇති වුණාම ඕව පාවිච්චි කරන්න පටන් ගන්නවා. දැන් පැය 8ක් නිදිගෙන මොකද කරන්නේ? පැය 8ක් නිදිගෙන ඔන්න ඒ ප්‍රසාදකයට හොඳ විවේකයක් දෙනවා. හරි නේද? එයාම හැරවලා දෙනවා ආයිත්. දැන් ආයි වැඩ පටන් ගනින් කියලා. හරි. දැන් එහෙනම් මොකද වෙන්නේ? ප්‍රසාදකය අපිට පුළුවන් නිදි කරවලා තියන්න. ඒකට වැඩ ගන්නේ නැහැ. ඒ කොයි වෙලාවෙදද? නිදාගත්ත වෙලාවෙදි. හරි නේද? ඒකට එයාට විවේකයක් දීලා. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? ආයි ආසයි. හරි ආසයි. ගොඩාක් කැමති. අර ප්‍රසාදයට අදාළ ආහාරය ලබා දීලා රස විඳ විඳ ඉන්න. හරි නේද? නැගිට ගම මොනවද දෙන්නේ? ඇහැට රූප, කනට දිවට, අන්න ඒවා දෙනෝනේ. පැහැදිලිනේ. දැන් එහෙනම් අපි මේ උදේ නැගිට ගමන් මොකද්ද කරන්න උත්සාහ ගන්නෙ? අර පුරුද්ද අනුව අරවා සක්‍රිය වෙනවා. ඇත්තටම මේ කය විසින් නැගිටවන්නේ. මේ විඥානයේම බලපෑම. නැගිටවල මොකද්ද වෙන්නේ? අර ආසාවට ගතියට අර ටික ඉල්ලලා ආයිත් ආයි හවස් වරු 6-7 වෙනකොට ටිකක් අමාරුයි. පුළුවන් විදිහට වියල හදලා වෑංජනයක් එක්ක හරි දෙකක් එක්ක හරි කාලා ආයි අරක වටනවා ඇඳ උඩ දා ගන්නවා වටෙන් net එක. ආයි දෙනවා පැය 7-8ක rest එකක්. ආයි නැගිටිනවා උදේට. කොච්චර කල්ලං නැගිට නැගිට මේ කට ඔය ටික දුන්නද? කෙලවරක්
කවදත් කොයි සතත් කරන්නේ ඔය ටික තමයි. බ්ලින් කින්ටන් කරන්නේ ඔය ටිකද නේද? හන්නේ පුටින්, පුටින් කරන්නේ ඔය ටිකනේ. හන්නේ අපි කරන්නේ ඔය ටික තමයි. ඔන්න හැටි. ඒ කියන්නේ අර කර්මයෙන් ආපු අර ධර්මතාවයන්ට ආහාර සපයනවා. ආහාර සපයනවානේ. ආහාර හයක් සපයන නේ. රූපාහාර හත පහක් දෙනවා. සියුන් තව ධම්මාහාරයක් දෙනවා. මනට දෙනවා ධම්මාහාරයක්. අනිත් ප්‍රසාද වලට දෙනවා රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන ආහාර පහක් දීලා මොකක් කරනවද? අර පැත්තෙන් හිත 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 ඉන්නවා. ඔච්චර තමයි කොයි අපුත් කරන්නේ. ඕක තමයි මේ සත්වයාගේ ඇත්ත. ඔන්න ඔය සිද්ධිය සිද්ධ වෙනකොට ඕකේ ඔය සිද්ධිය ඇතුලේ තණ්හාව මාත්‍රයක් හරි තියෙනවනම් මොකද්ද? අන්න යාට කියනවා සත්වයෝ කියලා. මොකද්ද? එහෙනම් සත්වෙක් නම් මොකද්ද වෙන්නේ? රූප චක්කු චක්කු විඤ්ඤාණත් කියනකොට මොකද්ද වෙන්නේ? ක්‍රියාව ඇතුලේ තණ්හාවක් තියෙනවා. ශබ්ද සෝත සෝත විඤ්ඤාණ කියනකොට ක්‍රියාව ඇතුලේ තණ්හාවක් තියෙනවා. ගන්ධ ගහන ගහන ඇතුලේ ගාන විඤ්ඤාණ ඇතුලේ ඔය ක්‍රියා හය ඇතුලේ තණ්හාව මුසු වෙලා තියෙනවා නම් එයාට කියනවා සත්වයෙක් කියලා. රහතුන් වහන්සේලා සත්වයෝද නැද්ද? නෑ. ඇයි? සත්වයෝ නෙමෙයි. සර්වඥ වහන්සේ සත්ව කුලයට අයිති. සත්වයෙක් කියන්නේ කවුද? ඔය ධර්මතා 18 චන්ද්‍රාගයෙන් බැඳුනා නම් එයා සත්වයෙක්. එයා සත්ව කුලේ මිනිස්සු. ඔව්. ආන මිනිස්සු දෙවියෝත් බ්‍රහ්මියෝත් සත්වත්වයක් මලානේ. එහෙනම් සර්වඥ වහන්සේ සත්වත්වයක් මොලා, රහතුන් වහන්සේලා සත්වත්වයක් මොලා. ඇයි ඒ? ඔය ධර්මතා 18ත් එක්ක ක්‍රියාත්මක වෙන්නේ නැහැ කවුද? අපේ කතාව ඇතුළෙම අපිට තේරෙනවනේ නිදි. සමහර කිනෝ නිදි ගන්නත් ආසයි. ඒ කියන්නේ ආයිත් තණ්හාව තියෙනවා. සමහරු කියනවා නැගිටල ඉන්න ආසයි. ආයි මොනවයි තියෙන්නේ? නිදි ගත්තත් නැගිටල හිටියත් මොකද්ද තියෙන්නේ? තණ්හාව තමයි අපේ තියෙන්නේ. නිදි ගන්නකොට නැගිටලා ඉන්න ආසයි. නැගිටලා ඉන්නකොට කොහොම හරි ඉතින් කමන්නේ. ඔයකේ ඔය හැයේ ඇතුලේ කැරකි කැරකි අපි ඉන්නවා. ඔන්න ඔහමයි ජීවිතය කියනක අපි දැන් දකින්නට. ඉස්සර වගේ නෙවෙයි ජීවිතය කියන්නේ. මෙන්න මේ වගේ සත්වත්වය කියන්නේ මෙන්න මේ වගේ ක්‍රියාවලියක් කියනක අපි දැනගන්න. සත්වත්වය කියන්නේ මෙන්න මේ වගේ ක්‍රියාවලියක්. පැහැදිලි නේද? එහෙනම් ධර්මතා 18 චන්දරාගයෙන් බැඳුණු කල්ලි සත්වත්වය නැමති සත්වත්වය නැමති සත්වත්වය විද්‍යාමාන ධර්මතාවයකි. සතා විද්‍යාමාන වන්නේය. ඕකෙන් ඔය ධර්මතාවෙන් සතෙක් හොයත හැකිද? මෙන්න මෙයා සතා කියලා කියත හැකිද? පුළුවන්ද? බෑ. සත්වත්වය කියන්නේ හිත ඇතුලේ හදාගත්ත දෘෂ්ටිය. මොකද සත්වත්වය කියන්නේ දෘෂ්ටිය, හදාගත්ත සංකල්පයක්. මොකද්ද සංකල්පයක්? විද්‍යාමාන වන්නේ ධර්මතා 18ත් තෘෂ්ණාවත් පමණයි. තෘෂ්ණාව විද්‍යාමානයි, තණ්හාව විද්‍යාමානයි. ඔය ධර්මතා 18ත් විද්‍යාමානයි. සත්වයක් විද්‍යාමාන නැහැ. එහෙනම් ඔය ධර්මතා 18ට තණ්හාවෙන් බැඳුණු කල්හි සත්වත්වය පනවමි. පනවනවා. මොකක් කරනවද? විද්‍යාමාන නැහැ. නින්දක්කාවේ ඉදි ගන්න එපා. මිසු මේ මිරිසලා තාව නේද? අනි නැවතුනේ ඇයි? අසනීපුණා. ආයි මේක කොහොමද අපි ගෙන ගමු? මේක පොඩි දෙයයි තියෙන්නේ, පුංචි දෙයයි තියෙන්නේ. අපි මේක කොහොම හරි ඉගෙන ගනිමු. ඒකයි මේ සරල මට්ටමින් උගන්වන්නේ ඔයගොල්ලන්ට. හරි මහන්සිය මට මේ ක්‍රමෙට උගන්වන්න ගියාම ඇයි ඒ?
මෙන්න මේ පපුුවෙන් මං කතා කල ඔගන මේ කතා කරන්න මොකටද. ඔගන ඇතුළට මේක දාන්න හරි අමාරුයි. ද සාමාන්‍ය කෙනෙක්ට මේ කටින්නේ කතා කරන්න මං කතා කරන්න කටින් නෙවේ. හදවති ඇගේ හරිනි ඒකයි. ඒ ඌමනාවෙන් මං කියා දෙන්න ඔගන මේක තේරෙන්. එන දැ මට කියන්න මොකද කියා දෙන්න ඕන. සත්වත්වය කියන පැනවීමක් ගොඩ නගාගන පැනවීමක් කියන ඇත්ත දෙයක් නෙමේ යෝදී හදාගත්ත දෙයක්. පැනවීමක් කියන්නේ එන සත්වත්වය කියන්න මොකක්ද හදාගත්ත දෙයක්. එක විද්‍යාමාන නෑ සතෙක් විද්‍යාමාන නෑ. විද්‍යාමාන වෙන්නේ මොනවද? ධර්මතා දහටයි චන්දරාගය නැත්නත් තණ්හාවයි. විද්‍යාමාන ධර්මතා ඒව. එන සත්වත්වය කියන්නේ මොකක්ද? හදාගත්ත හිත ඇතුළ හදාගත්ත බොරුවට හදාගත්ත මනක් කල්පිත අදහස සංකල්පය. සත්වත්වය ගැන සංකල්පය. එක විද්‍යාමානය. සතා කියන්න බෑ හැට. සතෙක් කියන්න බෑ කන් දෙකට. සතෙක් කියන්න බෑ මේ ශරීරයට. සතෙක් කියලා අපිට විද්‍යාමානව මෙන්න මේකයි සතෙක් කියලා කියන්න කොහොම මොකටද සතෙක් කියලා කියන්න? සතෙක් කියලා කියන අපි හදාගෙන කියනවා මොකකටද? සංකල්පයක් හදාගෙන තියෙන මොන වගේ දෙයකටද කියන්නේ? මේ ධර්මතා දහහට චන්දරාගයත් එක්ක යනකොට ඉති සතෙක් වගේ තමයි හැසිරෙන්නේ. අපි කියන සතා එතන ඉන්නවා. හැබැයි ඒ සතා විද්‍යාමාන නෑ. හදාගෙන තියෙනවා සතෙක් තමයි මෙහෙම කරන්නේ. සත්තු ළමයි හම්බ වෙනවා, ළමයින්ට කිර දෙනවා, ළමයින්ව බන්දවනවා, සතා මැරෙනවා, සතා උපදිනවා. ඒ සංකල්ප ඔක්කොම. එන උතර තියෙන්නේ මොකද්ද? සතෙක් නෙමෙයි තියෙන්නේ. තණ්හාවත් එක්ක ධර්මතා දහට බැඳුනට පස්සේ ළමයි හදනවා, ළමයි එළියට දානවා, ළමයිට කන්න බොන්න දෙනවා, ළමයින්ව බන්දවනවා, මම ආයි මූ මැරෙනවා. මොකකින්දද වෙන්නේ? ධර්මතා දහට චන්දරාගයයි සත්තුින්ද නෙවෙයි. තණ්හාව අයින් කරපුවම ওই ක්‍රියා ටික ඔක්කොම නතර වෙනවා. ඩවුන් එතනින් ඉවරයි. මං කියන්නේ පැහැදිලිද? සතෙක් මේක රෝල් කරන් යනවද? තණ්හාවෙන් රෝල් කරන් යනවද? පැහැදිලින්? අද හවස ඔයගලට පුළුවන් සම්මාදිටියටපත් වෙන්න මෙහෙම යනකොට. ඇයි? මේ මොහොත සම්මාදිටියටපත් වෙද්දී කියලා මට කියන්න බෑ. මම බලාපොරොත්තු වෙන අනාගතයේදී මේ ශ්‍රී ලංකා උත්තරීතර මේ භූමිය ඇතුලේ මේ ලංකාවේ තියෙන හැම ධර්මශාලාවකම එක දේශනාවකින් දෙකකින් අනිවාර්යයෙන්ම සෝවාන් පලස්තයෝ නැත්නම් ආර්යලාභීන් බිහිව යුතුයි. ඒසේ වෙනවා මේ මිහිපත. පැහැදිලි නේද? ඇයි? ඒ තරමට දැන් දහම මතුවලා තියෙන්නේ. තාමත්ම පැහැදිලි මේ කියන කතාව. පැහැදිලි නේද? හරිනේ. සත්තු ඉන්නවද? සත්තු ඉන්නේ කොහෙද? හිත ඇතුලේ හදාගත්ත සත්තු ඉන්නවා. ඒ සතා වගේ පේන්නේ මොකකටද ඔය? තණ්හාවෙන් අර ධර්මතා දහට රෝල් කරන් යනකොට සතෙක් වගේ තමයි පේන්නේ නේද? ඈ සතෙක් වගේ තමයි තනවා බොනවා නටනවා නේද? පැටව හදනවා, පැටව ආරක්ෂා කරනවා, ආ පැටවුන්ව දීග දෙනවා. ආ ඒ පැටවුන්ගේ පැටව පැටව බලා ගන්න වෙයිද? දැන් කොල්ලා ලොකුයිද? ඔය ලොකු ඉනේද? දැන් සීයා ආච්චි ගානකොට හරියට නැතුව බෑ වගේ නේද? ආයන් සංසාරේ සීයා ආච්චි ගානකොට මේක නිකන් උණු වෙලා යනෝ නේද? ඒක තමයි තණ්හාව. පැහැදිලි නේද? ආයෝ කුණු වෙලා ගියොත් එම ආයෙ ඉතින් සීයා ආච්චි කෙනෙක් වෙලා තමයි ආයි හට ගන්න. දැන් මේව දකින්න ඕනේ මොකක් විදියට? සංකල්ප. මේවා මේවාම තණ්හාව නිසා ගොඩ නැගෙන සංකල්පයෝ. සර් ඔය විදිහට පොඩි එකා හුරුතල් කරන්නත් නෑ සර්. පොඩි එකාව හුරුතල් කරන්න හිත ඇතුලෙන් ඕවා හිත හිත අවබෝධයෙන් පොඩි එකාව අතාරින්න එපා බිම. පොඩි උන් වැඩිපුර හදලා දෙන්න අපිට. ලංකාවට මිනිස්සු ඕනිනේ. මොකද ඇත්ත දැනගෙන මේ වැඩේ කරන්නේ එච්චරයි නේ. අන්න ඒකයි. මොකද දකින්න ඇත්ත? මේ ධර්මතා දහහට තුල බොල සතෙක් පුද්ගලෙක් නෑ. මේ තණ්හාව දින නිසා තමයි මේ වගේ ස්වභාවයක් අපිට
හිත ඇතුළට පේන්නේ. අන්න එහෙම හිතලා පොඩි ළමයි ටික බලා ගන්න. නේද මාත්තේ? මාත්‍රත් ඉන්නේ පොඩි ළමයි. නෑ 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 නුවණින්නේ. ළමයි බලන්න කෙනෙක් පැහැදිලින්නේ. පවක් වෙන්නේ නෑනේ අපි ඇත්ත දකින්නවනේ. මේ පුතාව දුව දකින්නකොට මොකද්ද වෙන්නේ? මේ තියෙන ධර්මතා 18ක ක්‍රියාකාරීත්වයන්නේ. ඇහි ක්‍රියාකාරීත්වයක් තියෙනවා. කනේ ක්‍රියාකාරීත්වයක්. එයාගේ එක මොකක් කරනුත් ක්‍රියාත්මක වෙන්නේ. චන්දරාගයත් නේද? අන්නේ විතර විද්‍යාත්මකව මේක හිතුවේ නැත්තම් කවදාවත් ඕගලන හිතන්න ආරම්භ කරන්න ක්‍රමයක් නැහැ. කොහොම හිතන්න ආරම්භ කරන්නේ? ඔය ක්‍රමයට තමයි හිතන්න ආරම්භ කරන්නේ. ඕගෙන් තමයි කවදා හරි ගැලවෙන්නේ. ගැලවෙන්නේ මොකක් ඉගෙන ගත්තොත්ද? ධර්මතහ 18 ඇත්ත දැනගත්තොත් තමයි ගැලවෙන්නේ. නැත්තම් ගැලවෙන්න බෑ කාටවත්. බුදුහාමුදුරුවෝ ගැලවුණේ කොහොමද? ධර්මතහ 18 ඇත්ත හොයාගෙන. ඔව්. සම්මුති ලෝකේ ඉන්නට ඕන. ඔව්. කරන්න ඕනි. ඔව්. පුළුවන්. ඔව්. මනාකුට මේක දකින්න. මෙන්න මේකනේ මේ සර්වඥන් වහන්සේ අපිට කියලා තියෙන්නේ. ඔව්. මේ මූලික ස්වභාවය ඇති. මේ මූලික ස්වභාවය දැනගත්තට පස්සේ Tamanටම හිතන දැන් මට හොඳටම ඇත්ත වැටහිලා තියෙන්නේ. දැන් තියෙන්නේ මගේ පැත්තට වැඩේ බර වෙලා තියෙන්නේ. දැන් මට තියෙන්නේ මිටවට ගැඹුරට හදාගන්න ගුරුතුමාගේ කෘත්‍ය ගුරුතුමා කරලා දුන්නා. පැහැදිලිනේ? අන්න ඒකයි Tamanට ගන්න තියෙන්නේ. නැත්තම් මතක තියාගන්න ඕනි කොයි කාලේ කොච්චර අතීතයේ වුණත් වර්තමානයේ වුණත් අනාගතයේ වුණත් සත්තු කියලා කරලා තියෙන්නේ මොනවද? ඔන්න ඔය 18 චන්දරාගයෙන් බැඳිලා සංකල්ප හදපු එක විතරයි. මහ බොරු වැඩක්. ඒක නිසා බුදුහාමුදුරට සමස්තයක් අල්ලගෙන කියනවා ඔය හදන සංකල්ප ඔක්කොම හිස් වැඩක් නෑ. ශුඤ්ඤතෝ ලෝකෝ කියලා අන්තිමේදී කියනවා. මොකද්ද? ශුඤ්ඤතයි කියන ලෝකය මොනවැන්ද? ඔය සංකල්ප වලට කිසිම වටිනාකමක් දෙන්න බෑ කියනවා. නිච්ච නෑ කියනවා. නිච්ච කියන භාවයෙන් අසාරයි කියනවා. සුඛ කියන භාවයෙන් අසාරයි. ආත්මීය භාවයෙන් අසාරයි. මෙහෙම එකක් නෑ. හදාගත්ත නිකන් සංකල්පයක් විතරයි. හැබැයි සංකල්ප වලින් නම් හිස් නෑ. සංකල්ප වලින් නම් හරිම සාහරයි. ඔ ඔව්. පුළුවන් ඕන විදිහට විදර්ශනා. ඔය විදර්ශනාව දැන් Tamanට හොඳට වැටහෙන්න ඕනේ. දැන් දෙවෙනි මිස්කි තුන්වෙනි අවුරුද්දද මේ? දැන් හොඳට වැටහෙන්නට ඕන විදිහට කරන්න පුළුවන්. පුදුම ආශ්චර්යයක්. කොයි හාමුදුරු කොහොම කිව්වත් ඔය මානසිකාරයම ප්‍රමාණවත් මොකක් වෙන්නද ඔයගලන්ට? දර්ශන ඥානය ලබා ගන්න. හරි නේද? හරි. දැන් මේ වෙනකොට මොකද්ද අපි දන්නේ? සත් වත් වය විද්‍යාමාන දෙකි. ඉතින් උත්තර දෙන්නකෝ. සත්වත්තේ විද්‍යාමානය. චක්කව විද්‍යාමානය. ඔව්. චක්කව විද්‍යාමානයි. ඇයි? ඇහැ කියලා දෙයක් ගති ලක්ෂණයක් තියෙනවා. ඇහැ කියලා ගති ලක්ෂණයක් නැද්ද? කොහෙද තියෙන්නේ? චක්කු ප්‍රසාදේ. ඒක විද්‍යාමානයි. ඒක විද්‍යාමානය කියන්නේ මොකද්ද? එහෙම එකක් තියෙනවා. එහෙම එකක්. එහෙනම් ඔය ධර්මතා 18 විද්‍යාමානයි. සත්වත්වය විද්‍යාමානයි. සත්වත්වය සංකල්පයේකි. සත්වත්වය පනවා ගැනීමකි. සත්වත්වය හිතෙන් ගොඩනගා ගන්නකි. ඒ සඳහා මෙම ධර්මතා 18 චන්දරාගයත් එක්ක බැඳුණු කල්ලි ඉඩකඩ ලැබේ. මේවා චන්දරාගයත් එක්ක වැඩ කරනකොට කොහොමද අපිට හිතෙන්නේ? සත්‍යය කියලා මම කියලා හිතෙනවා. මගේ කියලා හිතෙනවා. මගේ ආත්මය කියලා හිතෙනවා. තණ්හාව නැත්තා. අපේ තණ්හාව දුරු වෙච්ච වෙලාවට ඔහොම මම මගේ මගේ ආත්මය කියලා හැඟීමක් එන්නේ නැහැ. එතකොට තේරෙනවා මොකද්ද? මේක ධර්මතා පරම් පරාවක් විතරයි කියලා. හරිනේ? හරි. දැන් පැහැදිලිද? ඔන්න සත්‍වත්වයත් ඔයගොල්ලෝ ටිකක් දැන් දන්නවා.
මෙන්න මේ සත්වත්වය කියන එකට වරණගනවා මෙන්න මේම සර්වඥයන් වහන්සේ. සත්වත්වය කියන එක නැගිටින්නේ මෙන්න මේ විදිහට. දැන ගැනීමකින් තමයි සත්වත්වය නැගිටින්නේ. හොඳට අවදි වෙන්නේ දැන ගැනීමකින් තමයි. සිතකින් තමයි සත්වත්වය නැගිටින්නේ. මේ සිත කියන ධර්මතාවය දැන ගැනීම. මොකද මේකට කියන්නේ? දැන ගැනීම. දැන ගැනීම කියන්නේ මොකද්ද? විඥාණය. මේ ඔක්කොටම කියන මොකද්ද? දැන ගැනීමට කියන මොකද්ද? විඥාණය. විඥාණය කියන්නේ දැනගන්නවා මේ. මේකේ මොකක්ද? චක්කු විඥාණය මොකද්ද කරන්නේ? රූපය දැනගන්නවා. සෝත විඥාණය මොකද්ද කරන්නේ? සද්දය දැනගන්නවා. ගාන විඥාණය ඔය විදියට ඕව දැනගන්නවා. හරිනේ? දැනගන්නවා. දැන් මට කියන්න ඕනේ මෙන්න මෙහෙමයි. ඔබ දැන් දැනගත්තානේ පෙර කර්මයට සාපේක්ෂව ඇති වෙච්ච ධර්මතාවය කොපමණ තිබුණත් වැඩක් නැහැ කියලා. මොකක් වෙන්නට ඕනිද? ඒකට ගෝචර වෙන රූපයත් එක්ක එකතු වෙලා මොකක් වෙන්නට ඕනිද? චක්කු විඥානය තියෙන වෙලාවේ මේ කිසිම විඥානයක් ශරීරයේ පහළ වෙන්නේ නැහැ. නියාම. සෝත විඥානය තියෙන වෙලාවේ කිසිම දෙයක්, මනෝ විඥානය තියෙන වෙලාවේ මේ විඥාන වලින් තියෙන නිතරම එක. එක ප්‍රසාදයක එක සිතයි තියෙන්නේ. අතිශය වේගයෙන් මේ ප්‍රසාදය අසුරු කරගෙන මොකක් පහළ වෙනවද? නියාමයන්ට අනුව සිත් පහළ වෙනවා. ඒ වේගය වැඩි නිසා අපිට තේරෙන්නේ හැම තැනම සිත් පහළ වෙනවා වගේ තමයි. ඒ තරම් වේගවත්. ඔව්. ඒ කියන්නේ මෙන්න මෙතනනේ චක්කුව තියෙන්නේ පොකුරු වශයෙන්. රූප තියෙන්නේ පොකුරු වශයෙන්. මේ දෙකයි පොකුරු වශයෙන් තියෙන්නේ. මෙන්න මේවා තියෙන්නේ කොහොමද? පොකුරු වශයෙන් නෙවෙයි. ඒවා චිත්තෝත්පාද. මේවට නම කිව්වෙ මොකද්ද? චිත්තෝත්පාද පොකුරු වශයෙන් නේ. හැබැයි මේවා පොකුරු වශයෙන් තියෙන්න පුළුවන් නේ. චක්කු ප්‍රසාදයක් තියෙන්නේ කොහොමයි? එක්තරා සියුම් කලාප විදියට, කලාපවල එකතුවක් විදියට. දසක කලාපවල එකතුවක් තමයි මෙතනට ආවේ නේ. අයිද බාහිර රූපෙත් එහෙමයි. මේවා එහෙම නේ. අන්න එහෙමයි තියෙන්නේ. ඔතන මෙතනට ආවේ නේ. දැන් බලන්න. දැන් බලන්න මේක දැන් තේරුණා නේද? හරි. දැන් මට කියන්න මෙන්න මේ දැන් අපිට වැඩක් තියෙන චක්කුවද රූපද නැත්නම් චක්කු විඥානයද? මාර ප්‍රශ්නේ. චක්කු විඥානය තියෙන්නේ චක්කු රූපයි තිබුණොත් සෝත විඥානය ගැන කතා කරන්න පුළුවන්. එහෙම තීරණයක් ගන්න පුළුවන් නේද? පුළුවන් නේ. ඒ දෙන්න එකතු වෙච්ච තැන තමයි කොටිම්ම කිව්ව දෙයිනේ මේ තුන්දෙනාගේම අවශ්‍යතාවයක් තියෙනවා. එහෙනම් මේ තුන්දෙනා බුදුහාමුදුරුව එකතු කරනවා. තින්නම් සංගති. තින්නම්? එහෙනම් දැන් වැඩ ගන්නෙන්නේ රූපේද චක්කුවද තින්නම් සංගතියද? ඒ කියන්නේ මොකද්ද? අන්න ක්‍රියාව. අන්න ක්‍රියාවක් අටගත්ත මොකකද? චක්කුවේයි රූපේයි චක්කු විඥානේ එකතු වෙච්ච තැන තමයි අපිට වැදගත්. එහෙනම් මුළු සර්වඥන් වහන්සේම ධර්මතාවයේ සක්‍රීය භාවය කියන්නේ මොකද්ද? තින්නම් සංගතියෙන් තමයි පටන් ගන්නේ. තින්නම් සංගතියක් නැති දැන බුදුදහමක් නෑ. වැඩක් නෑ. කියන දෙයක් නෑ. අන්න එක ගන්න. අපි විද්‍යාත්මකව ගන්න මේක. පුදුම විද්‍යාත්මක ධර්මතාවය. අසිරිමත්. මේක මහා අසිරියක්. ඕගොල්ලෝ පුදුම වාසනාවන්තයි. මේ වගේ වාසනාවන්ත තැනකට ඇවිල්ලත් මග හැර ගන්න එපා. අපරාධයක්. ඔබ දිගටම ඉන්න තමන්ගේ මිත්‍රයන්වත් එක්කන් ඉන්න පණිවිඩය කියන්න. ඉරිසියාවට නොකිය ඉන්න එපා. දැන් මොකද්ද වෙලා තියෙන්නේ? මේ තුන්දෙනාගේම එකතුව මොකද්ද? තින්නම් සංගති. එහෙනම් චක්කු විඥානයේ තින්නම් සංගති ගැන උඩ කී දෙනෙක් ඉන්නවද? ඒ කවුද ඉන්නේ? රූප චක්කු විඥාන. ඕක දිවට කියනකොට රස ජීවා විඥාන. ඕන්න ඕක පාඩම් කරගන්න ඕනේ හැමෝම. එහෙනම් තින්නම් සංගති කීයක් තියෙනවද? හයක් තියෙන. ඔන්න බුදුදහමේ ප්‍රාථමික මූල ආරම්භය. බුදු කෙනෙක් බණක් කියන්න පටන් ගන්නෙ තින්නම් සංගතිය. ඔතනින් තමයි ක්‍රියාවට බහින්නේ. ඇයි ඒ? නිකන් ඇහැ නෙමෙයි, නිකන් රූප නෙමෙයි,
මේ දෙන්න ඇවිල්ලා එකතු වෙච්ච තැනයි බණ කියන්න පුළුවන්. එකතු වෙච්ච තැනයි. මතක තියා ගන්න ඕනි, මේ දෙන්නා මේ තුන්දෙනා එකතු වෙර තැන පුදුම දෙයක් මේ ලෝකයේ උපදිනවා, අවකාශයේ උපදිනවා දෙයියනි. මේ තුන්දෙනා එකතු වෙන තැන අවකාශයේ මෙන්න මේ වගේ දෙයක් උපදිනවා දෙයියනි. මෙන්න මෙහෙමයි උපදී. මේ තුන්දෙනා එකතු වෙන තැන ඉපදෙනවා අවකාශයේ මෙන්න මේ වගේ දෙයක්. ඒක තමයි කියන්නේ චිත්තෝත් පාදය කියලා. ඒ කියන්නේ මේකම තමයි. මේකම තමයි. චිත්තෝත්පාදේම තමයි. මෙයාම තමයි මේ කියන්නේ. හරි නේද? හරි නේ? චිත්තෝත්පාදය. මේකේ තියෙනවා මොනවද? චිත්ත කියන ගුණයත්, චෛතසික කියන ගුණත්, ධර්මතා ගති ලක්ෂණ තියෙනවා. චිත්තයේ නැමැති ගති ලක්ෂණයත්, චෛතසික නැමැති ගති ලක්ෂණත් තියෙනවා. මේක උපදින්නේ ප්‍රසාද රූප ඇසුරු කරගෙන. හරි නේ? මේ තමයි ප්‍රසාද රූප. ප්‍රසාද. හරි නේද? හරිද දැන්? එහෙනම් මේ මේ එක්තරා තින්න සංගතියද නැද්ද? තින්න සංගතිය. තින්න සංගතිය. මේ කියනවා තින්න මේ ඔක්කොම මේ තින්න සංගතිය තමයි. මේ තින්න සංගතියක් තමයි. එතන තියෙන්නේ මොකද්ද? මේ චක්කු විඥානයක් පහළ වෙනවා කියන්නේ මොකද්ද එතන තියෙන්නේ? චිත්තයි චෛතසිකයි. සෝත විඥානයක් පහළ වෙනවා කියන්නේ මොනවද තියෙන්නේ? චිත්තයි චෛතසිකයි. කොහෙද පහළ වෙන්නේ? AAS ප්‍රසාද භූමිය ඇසුරු කරගෙනයි පහළ වෙන්නේ. එහෙමයි හිතන්න ඕනේ. එහෙමයි බුදු කෙනෙක් කියන්නේ, දේශනා කරන්නේ. බුදු කෙනෙකුත් එහෙමයි දේශනා කරන්නේ. බුදු කෙනෙකුත් සර්වඥ වහන්සේ මේ එක එක වෙන වෙනම කියනවා නෙමෙයි. එකක් කියලා යන් යන් වා කියලා කියනවා. AA විදිහට කියලා කියනවා. මොකද්ද කියන්නේ? AA විදිහට හිතා ගන්න කියලා කියනවා. ඔක්කොම කියන්න කිව්වොත් මොකද්ද වෙන්නේ? කියන්න බෑනේ. කොච්චර විස්තර කරන්නද? එකක් කියලා ඒ විදිහට හිතන්න කියලා කියන එකක් තීරුම් ගත්තට පස්සේ මොකක් කරන්න පුළුවන්ද යාට? අනිත් ඒවාත් මෙහෙමයි කියලා තීරුම් ගන්න පුළුවන්. හරිනේ? හරි. දැන් එහෙනම් චිත්ත සහ චෛතසික පැහැදිලිද? හරි. දැන් පොදුවේ ගත්තොත් මේ සියලු ක්‍රියාකාරීත්වය මෙතන තියෙනවද පොදුවේ? පොදුවේනේ. චක්කු විඥානයක් තියෙනවා. ප්‍රසාද ගතියක්, කාය විඥානයක් තියෙනවා. එහෙම ගන්න. පොට්ටබ්බ ප්‍රසාදයක් මාන පොදුවේ. එහෙනම් මේක රූප කියලා ධර්මතාවය කියන බුදුහාමුදුර මේක රූප. මේ දෙකට කියනවා නාම කියලා. එහෙනම් ජීවිතය කියන්නේ මොකද්ද? නාම රූප. ජීවිතය කියන්නේ මොකද්ද? නාම රූප පැවැත්මක්. නාම රූප වල නොසිදී පැවැත්මක් ජීවිතය කියලා කියන්නේ. නිච්ච වෙච්ච නාම රූප ටිකක් නෙවෙයි. අනිච්ච වූ නාම රූප ධර්මතා ටිකක් නිත්‍ය කරගෙන තියෙනවා. අනිච්ච වූ නාම ධර්මතා ටිකක් මේකේ පැවැත්මක් තියෙන. හරි නේද? ජීවිතය කියන්නේ ඔය වගේ දෙයක්. නාම රූප. හරි. ඒකත් මම අතාරින්න. දැන් මේ ඔක්කොම කිසතේ කතා කරපුවා. තාම පන්තිය පටන් ගත්තේ නේ. මෙතන තියෙනවාද අර කිව්ව කර්මයෙන් ආපු ප්‍රසාදකය තියෙන කොයි? මේ තියෙන්නේ කර්මයෙන් ආපු ප්‍රසාදකය. හරි නේද? කර්මයෙන් ආපු මන තියෙනවද ඔතන? ඔව්. මන නෙමෙයි, මන නිසා ගොඩනගිච්ච ප්‍රසාද නෙමෙයි. විඥාන ටික මේ තියෙන්නේ. හරි නේ? මේ මන නිසා ගොඩනගිච්ච මේ චක්කු විඥාන මේවා කොහෙද? මේවා මොනවද මේ? විඥාන ටික. ඒත් තමයි මේ තියෙන්නේ. එච්චර අපි ගැටලු දැන් තියෙ පොඩි පොඩි ගණන් ගන්න බදන්නට. ඔන්න ඔක තියෙනවා. දැන් මට කියන්න මෙන්න මෙතන තියෙන්නේ එක ධර්මතාවයක්ද ධර්මතා සමූහයක්ද? දැන් කොහෙට ඉන්නේ? මොකක්ද තියෙන්නේ? ධර්මතා සමූහයක් නේද තියෙන්නේ? ඈ? එහෙනම් මේ ජීවිතය කියන්නේ ධර්මතා සමූහයක හට ගැනීමක්. ඇහි ධර්මතා සමූහයක් විදිහට ඇසිරෙනවා. චක්කු විඥානයේ චක්කු ප්‍රසාදයේ මස තින්න සංගති සිද්ධ වෙනකොට මොකද වෙන්නේ? ඇහි සිද්ධ වෙනවා. කනේ සිද්ධ වෙනවා. ඒ කොයි තැන තැන් හැයෙම සිද්ධ වුණත් එතන තියෙන්නේ මොනවද? ධර්මතා
සමූහයක් මොනවද තියෙන්නේ? රූප ධර්මතා තියෙනවා, නාම ධර්මතා තියෙනවා. හරි නේද? ධර්මතා සමූහයෝ. ඕකට බුදුහාමුදුරුවෝ පාලි භාෂාවෙන් කියනවා ස්කන්ධ කියලා. මොනවද? එහෙනම් මොනවද ඔය පහළලා තියෙන්නේ? ස්කන්ධ ඉස් ධර්මතා සමූහයෝ. ධර්මතා මොනවද? ධර්මතා සමූහය දැන් කියන්නේ ඕගොල්ලෝ දන්න විදියට. ආතන දින ධර්මතා සමූහ ටික කියන්න. ප්‍රසාද රූප. හරි. චිත්ත. මේතරම් බුදු කෙනෙක් ඉඳිද්දිත් අපි මේ මොනවද කරන්නේ? සර්වඥන් වහන්සේ ජීව මානයි උන්වහන්සේගේ දහම බැබලිලා තියෙන්නේ. අපි මොනවද කරන්නේ බෞද්ධය විදිහට කියලා? ගහුවට පාඩු නෑ නේද? පාඩු නෑ මිස්. අවංකවම. ඇයි ඒ? ගුටි කාලා හරි පස්සේ වඳි. මොකෝ වේ? ඔව්. මේ තරම් යුගයක් අතීතයේත් නෑ මං හිතන්නේ. මොකද දැන් දහම හොඳට බැබලිලා. දැන් අද කතා කරන්නේ මොකද්ද පාඩම? පටන් ගත්ත පාඩම මොකද්ද දැන්? ස්කන්ධ. මොකද්ද ස්කන්ධ? ධර්මතා සමූහයෝ. දැන් ධර්මතා සමූහය කියනක සර්ව සාධාරණයි නේද? නානාවිධ ධර්මතා මොනවද? චක්කු ප්‍රසාද, චිත්ත, චෛතසික. අන්න ඒවා එකට එකතු වෙලා ක්‍රියාත්මකයි. එන ජීවිතය කියන්නේ මොකද්ද? දැන් ඔක්කොම ඇතහැරලා කියන ජීවිතය කියන්නේ මොකද්ද? ස්කන්ධ ටිකක්. මොනවද? ස්කන්ධ ටිකක්. ස්කන්ධ ටිකක්. හරිනේ? ජීවිතය කියන්නේ ස්කන්ධ ටිකක්. පැහැදිලි නේද? සර්වඥන් වහන්සේ මෙහෙම කරනවා. මෙන්න මෙහෙම. දැන් අපි මේ පරිබාහිර ලෝකෙත්, ඒ කියන්නේ අචේතනික ලෝකෙත්, අපිට පරිබාහිරව මේ අචේතනික සචේතනික ලෝක දෙකක් තියෙනවානේ. අචේතනික ලෝකයක් තියෙනවානේ. දැන් මීට මෙහෙම මේ ස්කන්ධ විෂය කියන වචනය ගත්තොත් එහෙම එළියේ ඇතුලේ දෙකේම තියෙන ස්කන්ධ තමයි. එළියේ තියෙන මොන ස්කන්ධද? රූප ස්කන්ධ. ස්කන්ධ විෂය ධර්මතා සමූහ. දැන් එළියේ තියෙන්නේ මේ නිකන් නෙමේ තියෙන්නේ. තද ගතිය තියෙනවා, සීත ගතිය තියෙනවා, උණුසුම් ගතිය තියෙනවා නේද? හකුලන ගතිය තියෙනවා, පුම්බන ගතිය තියෙනවා, රළු ගතිය තියෙනවා. මේ ඔක්කොම වැగిරෙන ගතිය එකට එකතු වෙලා පඨවි ආපෝ තේජෝ වායෝ විදියට රූප ස්කන්ධ විදියට තමයි මේ අචේතනික ලෝකෙත් තියෙන්නේ. පොදුවේ ස්කන්ධ කියනකොට අචේතනික සචේතනික දෙකම අයිති. හොඳට මතක තියාගන්න ඕනේ. මොකද්ද? දෙකම අයිති ස්කන්ධ කියන විශේෂයට. හැබැයි ඔයගොල්ලෝ හිත ඇතුලේ තියෙන ස්කන්ධ තමයි මම කිව්වේ නේ. ඔය හිත ඇතුලේ දැන් තියන් ඉන්නවා, දිව කෙරවලේ තියන් ඉන්නවා දැන්. නිදි ගන්න එපා. හොඳම විශය. ඇයි? මට පේන කොහෙන් නිදි ගත්තත් සචේතනික අචේතනික ලෝකේ දෙකටම මේ වචනේ භාවිතා කරන්නට පුළුවන්. පැහැදිලි නේද? හැබැයි ඔයගොල්ලන්ගේ දිව කෙරවල වචනයක් තියෙනව නේද? ස්කන්ධ කියන එකට තව වචනයක් ඔගොල්ලෝ ළඟ තියෙනවා. මොකද්ද? නෑ නෑ. පංචස්. හැබැයි පංචස්කන්ධ කියනකොට අචේතනික ලෝකයත් එක්ක සම්බන්ධ නෑ. ඒක සම්බන්ධ වෙන්නේ මොකද්ද? සචේතනික සත්ව විශයත් එක්ක තමයි ඒක සම්බන්ධ වෙන්නේ. පැහැදිලි. හැබැයි ස්කන්ධ විශය අචේතනික සචේතනික දෙකටම භාවිතා කරන්න ගැටලුවක්. හැබැයි ඕගොල්ලෝ කියන පංචස්කන්ධ විශය කොහෙටද සම්බන්ධ වෙන්නේ? එහෙනම් අර පහළ වෙලා තියෙන්නේ මොකද්ද? පංචස්කන්ධ. මොකද්ද? පංචස්කන්ධ. පංචස්කන්ධ ගල්ගුඩුවල මුල් උඩුවල වල ඔය ඇලදොල වල පහළ වෙන්නේ. කොහෙද පහළ වෙන්නේ? සත්ව ශරීරය තුල. මොනවද? සත්ව ශරීරය තුල. පංචස්කන්ධ පහළ වෙන්නේ කොහෙද? පංචස්කන්ධයක් කියනකොට ඕකේ ඇතුලේ තියෙනවා විශේෂ ධර්මතා දෙකක්. එකක් රූප, අනිත් එක නාම. එකක් රූප. දැන් අපි ගත්තොත් එම් ගල් ගෙඩිය. ඕකේ තියෙන්නේ මොනවද? රූප විතරයි. ඕකේ නාම නැහැ. ඕකේ නාම නැහැ. ඉතින් සර් ඕකේ උඩ ඉන්නවනේ පණුව, ඒවා මේවා. ඒ පණුවනේ ඒකේ උඩ ඉන්නේ. මම කතා කරේ මොකද්ද?
ගල් ගෙඩිය ගල් ගෙඩිය ඉන්න පණුව නෙමෙයි මං කතා කරේ. ගල් පිරිසිදු ගල් ගෙඩිය මං කතා කරේ. පැහැදිලිනේ? පිරිසිදු ගල් ගෙඩිය තියෙන්නේ මොනවා විතරද? රූපස්කන්ධ විතරයි. රූප සමූහ තියෙනවා පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන ධර්මතා සමූහයකින් ඒක සමන්විතයි. හැබැයි ඒකට පංචස්කන්ධයක් කියන්නේ. දැන් එහෙනම් ගල් ගඩොල් වල තියෙන්නේ මොනවද? රූප රූපස්කන්ධ. හැබැයි නාම නැහැ. නාමයි රූපයි එකට පිහිටපු තැනට කිව්වා පංචස්කන්ධ. නියාමයක් ඒක. නාමයි රූපයි එකට ආපු ගමන් ගොඩවල් පහක් ඇදෙනවා. ඒක නියාමයක්. මොකද්ද? නාමයි රූපයි එකට එකතු වෙච්ච ගමන් භාවිතා කරන්න පුළුවන් වචනයක් තමයි මොකද්ද? පංචස්. හරි නේද? හරි. අපේ මාතෘකාව මොකද්ද අද? කීයට පටන් ගන්න? ස්කන්ධ. ස්කන්ධ. වරහන් ඇතුලේ දාගන්න පුළුවන් මොකද්ද? පංචස්කන්ධ. ස්කන්ධ කියනකොට මොකද්ද වෙන්නේ? පොදු භාවිතයක්. හරිනේ? අචේතනික ලෝකෙත් තියෙන මොකද්ද? ස්කන්ධ. ඒව මොනවද? රූපස්කන්ධ. සචේතනික ලෝකයේ අනිවාර්යෙන්ම නාම ධර්මතායක රූප හැසිරෙනකොට කියනවා පංචස්කන්ධ. ධර්මතා සමූහ හ සදර්තා සමූ. එහෙනම් මතක තියාගන්න ඕනි සත්වත්වය කියන්නේ ස්කන්ධ පංචකයකින් සමන්විත ධර්මතා ස්වභාවයක්. පැහැදිලි නේද? සත්වත්වය කියන්නේ මොකක්ද? එක්තරා විදිහක ස්කන්ධ පංචකයක් චන්දරාගයෙන් බැඳුණු කල්හි, ස්කන්ධ පංචකයක් තණ්හාවෙන් බැඳුණු කල්හි අන්න එතන ගොඩ නැගෙනවා මොකද්ද? සත්වත් ත්වය. මොකද්ද බිහි වෙන්නේ? සත්වත්වයේ බිහි වෙන්නේ කොහොමද? ස්කන්ධ පංචකය. ස්කන්ධයක් නෙවෙයි, ස්කන්ධ පංචකය චන්ද රාගයෙන් බැඳුණු. එහෙනම් ඔය චක්කු විඤ්ඤාණය කියන්නේත් මොකද්ද? පංචස්කන්ධයක් තමයි එක්තරා. සෝත විඤ්ඤාණය කියන්නේත් මොකද්ද? පංචස්කන්ධයක් තමයි. ගාන විඤ්ඤාණය කියන්නේත්, ජීවහා විඤ්ඤාණය කියන්නේත්, කාය විඤ්ඤාණ, මනෝ විඤ්ඤාණ කියන තාමත්ම ප්‍රකට පංචස්කන්ධ. මේවා යම් මට්ටමකට දුබල මට්ටමේ ප්‍රකට නැති සියුම් ස්කන්ධ පංචක. ස්කන්ධ පංචකයක් කියනකොට සමහර ඒවා හරි ඖදාරිකයි, හරි රළුයි, සමහර හරි දුරේ, හරි සියුම්, හරිම සියුම් ඒවා. පැහැදිලි නේද? සමහරව හරි රළුයි. ඒ ස්කන්ධ පංචකවල හැටි තමයි. පැහැදිලි නේද? දැන් ලෝකෝත්තර සිතක් ගත්තොත් එහෙම ඒකත් එක්තරා ස්කන්ධ පංචකයක් තමයි. හැබැයි ඒක අතිශය සියුම්. ලෝභ සිතක් ගන්නවා අපි, හරි රළුයි. දේශ සිතක් ගන්නවා, ස්කන්ධ පංචකය හරි රළුයි. එහෙනම් ස්කන්ධ පංචකය ගැන කතා කරනකොට අපිට පුළුවන් කතා කරන්න මෙන්න මේ විදියට. රළු පංචස්කන්ධ, සියුම් පංචස්කන්ධ, එහෙම කතා කරන්න පුළුවන්. ඒ වගේම කතා කරන්න පුළුවන් මෙන්න මෙහෙම. කොහොමයි? අතීත පංචස්කන්ධ, වර්තමාන පංචස්කන්ධ, අනාගත පංචස්කන්ධ. අතීත වර්තමාන අනාගත විදියට මේ පංචස්කන්ධය කතා කරන්න පුළුවන්. හරි නේද? හරිද? එහෙම කතා කරන්න පුළුවන්. තව කතා කරන්න පුළුවන්. අන්න හරි. එක එක විදිහට මේක කතා කරන්න ක්‍රම තියෙනවා. හරි නේද? මතක තියාගන්න ඕනේ පංචස්කන්ධයක් කියන කතාව අපිට මේ මොහොතේ අපේ භාෂාවට සාපේක්ෂව, අපේ විවහාරිකත්වයට සාපේක්ෂව අපිට එක්තරා විදියට අලුත් දෙයක් වුණාට සර්වඥන් වහන්සේ ඉපදෙන ඒ කාලයේදී ඔය ස්කන්ධ පංචකය කියනක අලුත් කතාවක් නෙමෙයි. ඒගොල්ලෝ ජීවිතයේ යථාර්ථය හොයමින් හිටපු, ජීවිතයේ ඇත්ත සොයමින් හිටපු, ආධ්‍යාත්මික සොයක් ලබන්න උත්සාහ කරපින් හිටපු
පිරිසක් මැද තමයි සර්වඥන් වහන්සේ නමක් පහළ වෙන්නේ. එහෙම නැත්නම් සර්වඥන් වහන්සේ නමක් ගොම් මිත්‍යාදික්ක පරපුලක් මැද ඉපදුනොත් එහෙම මොකද්ද වෙන්නේ? බුදුහාමුදුරන්ටවත් බෑ උන්ව ගොඩ ගන්න. බුදුහාමුදුරන්ට පුළුවන් නීති මිත්‍යාදික්කව ගොඩ ගන්න බෑනේ. වැඩකුත් නැහැ. එහෙනම් බුදුහාමුදුරුවත් කොහෙද පහළ වෙන්නේ? එක්තනා විදියක මේ ආධ්‍යාත්මික දියුණුවක් තියෙන සමාජයක. ඒක තමයි බුදු කෙනෙක් පහළ වෙනකොට කාලය ඔන්න ඔය ටික බලන්නේ. එතකොට සුදුසු පරිදි උන්වහන්සේ පහළ වෙනවා හරිනේ. හරි ලේසි උන්වහන්සේ අවබෝධ කරගත්ත දහම දේශනා කරන්න. ආරාධනාවක් විතරයි ඕනි. ආරාධනා නැතුව එන්නේ. ආරාධනා කරන්න ඕනේ හරිනේ. ආරාධනා නැතුව ධර්ම දේශනා කරන්න යන්නේ. ආරාධනාවක් කරන්න ඕනේ. ඒක තමයි ඒකේ ධර්මයේ තියෙන ගෞරවය. එතන සර්වඥන් වහන්සේත් සරක්ෂිත නුවණ පහළ වෙලා සම්මා සම්බුද්දට පත් වුණාට පස්සේ මොකද වෙන්නේ? ආරාධනාවක් ලැබෙනවා. අනේ අපිට ධර්ම දේශනා බලන කට්ටිය දියා ඇවිල්ලාම කෙන ආරාධනා කරන එක්කෙනා මේ සර්වඥන් වහන්සේ මේ ධහම අවබෝධ කරගන්න පුළුවන් පිරිසක් තමයි කොහෙ ඉන්නේද? දැන් මේ ජීවත් වෙන එළියේ ඉන්නේ ඔබ වහන්සේට ධර්ම දේශනා කිරීමට ආරාධනා කරනවා කියලා කියනවා. ආන්න බලන්න හරිනේ. ආරාධනා කරනවා ඊට පස්සේ මොකද වෙන්නේ? ඔන ආරාධනාව පිළිගෙන ධර්මයේ දේශනා. හැබැයි ඉතින් දේවිරාජන් වහන්සේ දන්නු අනිවාර්යයෙන්ම මහා බුද්ධිමත් පිරිසක් මේ වෙනකොට ලෝව පහළ වෙලයි. ඒව නියාමයන්. සියලුම බුදුවරු බුද්ධෝත්පත්ත කාලෙදීම ආරාධනා සිද්ධ වෙනවා. හරිනේ. ඒව නියාම විදිහට සිද්ධ වෙන්නේ. නිකන් ඒක තමයි ධර්ම ගරුත්වය කියන්නේ. ධර්මය කියන්නේ මහා ලෝ විශ්වයේ තියෙන ඉහළින්ම තියෙන දේ මොකද්ද? ද සර්වඥන් වහන්සේත් ගුරු කොට සලකන්නේ මොකද්ද? ධර්මයේනේ. ධර්මයේ ගුරුවරයානේ. ආ ඊට වඩා තව උසස් දෙයක් මේකනේ. ඒ ධර්ම නියාමයන් අනුවම සකස් වෙලා තියෙන මොකද්ද වෙන්නේ? ඒ ආරාධනා සකස් වෙලා ඒ විදිහට ධර්මය දේශනා කරන්න. ඔන්න ඒ වෙනකොට ඒ පිරිසට ඍජුවම පුළුවන් මොනවා ගැන දේශනා කරන්න? මොන වගේ ධර්මයක්ද? පංචස්කන්ධ දේශනාව ඇසුරු කළා හොඳ දේශනාවක් සකස් කරන්න පුළුවන්. මොකද ස්කන්ධ පංචකය කියන අදහස ඒ වෙනකොට ඒ සමාජයේ සාමාන්‍ය භාවිතය තිබුණා. ආන සත්‍ය ගවේෂිකයන් කොච්චරද? කච්චර කට්ටිය හිටියද? කොච්චර දාර්ශනිකයෝ හිටියද? ඒ දාර්ශනිකයන්ගේ පදනම තමයි මොකද්ද? ස්කන්ධ. ස්කන්ධ. හැබැයි ඒගොල්ලන්ගේ පදනම ඒකේ ඇතුළේ තිබුණේ නැහැ. ඉදප්පච්චේතා පටිච්චසමුප්පාදී චතුරාර්ය සත්‍ය ඒවා තිබුණේ නැහැ. ඒව කාගේ විශේෂද? ඒවා සර්වඥන් වහන්සේගේ විශේෂ. ඊට අමතරව යම් යම් ධර්මතා කොටස් ටිකක් තිබුණා ඒ විද්වත් සමාජයේ. හරි. එහෙනම් ස්කන්ධ පංචකය කියන කතාව සර්වඥන් වහන්සේලා හරීම ප්‍රකටයි. මොකද ඉන්න කට්ටියට එළියේ ඉන්න කට්ටියට දුක ගැන කියා දෙන්න, සත්‍යත්වය ගැන කියා දෙන්න, ධර්මතා 18 ගැන කියා දෙන්න පහසුයි. කොයි විදිහටද? මොන වගේ ක්‍රමයක් භාවිතා කළාද? ස්කන්ධ පංචකය කියන. ඇයි මේ වෙනකොට මේගොල්ලෝ ස්කන්ධ පංචකය පිළිබඳ ටිකක් දන්නවා? හරිනේ. ඔන්න දැන් මං ඒ කාලේ දැනන් හිටපු ආසන්න ටික කියා දෙන්න. කවුද? අපි හිතමු, හිතලා ගමු. ලේක ඉගෙන ගන්න ඕන නිසා. දැන් ඒ කාලේ හිටියනේ දැන් සර්වඥන් වහන්සේ පහළ වෙනකොට කට්ටිය දාර්ශනික ටික සහ සමාජගත ආධ්‍යාත්මික ලෝකයේ මේ දුකෙන් මිදෙන්න අවශ්‍ය කට්ටියක් හිටියනේ. ඒගොල්ලන්ටත් වුණා මොකද්ද? මේ පංචස්කන්ධය පිළිබඳ යම් අදහසක්. එමෙන්න මේවා දැනන් හිටියේ. මේ පංචස්කන්ධය කියනකොට එතකොට තිබුණේ මෙන්න මේ වගේ දෙයක්. මේ පංචස්කන්ධය කියේ රූප කියන කතාව. වේදනා, සංඥා, ඔක දැනන් ඉන්න ඕනි. සංඛාර, විඥාන. ඔන්න ඔකට තමයි කිව්වේ මොකද්ද?
පංචස්කන්ධ කියලා. මේකට ගැලපුවොත් එහෙම රූප කියන්නේ මෙන්න මේ ටික. හරිනේ? වේදනා සංඥා සංකාර කිව්වේ මෙන්න මේ ටිකට. චිත්තචෛතසික වලට. හරිනේ? ඒකෙන් මෙන්න මේ තුන චෛතසික, මේ තුන චෛතසික, මෙන්න මේක විඥානය. චිත්තය වින් චිත්තය. හරි නේද? ඕන ගන්න. ඒගොල්ල දැනන් හිටියා රූපය කියන්නේ මෙන්න මේ වගේ ස්වභාවයක්. මේ සියලු දේවල් හැදිලා තියෙන්නේ මොකෙන්ද? රූප. හැබැයි ඒගොල්ලෝ රූප කියනකොට මේ 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 විශ්වයේ මේ ස්වභාවය හැදිලා තියෙන දෙයක් විදියට දැක්කු මිසක් අපි කියන රූපේ නෙමෙයි. අපි රූප කියන්නේ මොකද්ද? මලක් ඇන්දොත් ඒක රූපයක්. කන්නේ රූපේ නෙමෙයි. ඊට වඩා ගැඹුරු විදිහට රූපය කියන එක අදහසක් තිබුණා. වේදනාව. දැනන් හිටියා. කොයි වගේද? දැන් ඔය තමුඩ දැනෙන වේදනාව අපිට දැනෙන්නේ නේද වේදනාව? හොඳට ප්‍රකටයිනේ. විඳීම. අපි ආසම මොකටද? සුඛ වින්දනයට. සෝමනස්ස වින්දනයට. ඒක නේද අපි කැමති? අපි ආසන්නේ සැප වින්දනයට. සැප කියන්නේ මොකද්ද? සුඛ සෝමනස්ස වින්දනයට අපි කැමතිනේ. අන්නේ විඳීම දන්නවද? ඈ? ඒ වගේම වින්දනය තමයි දුක වින්දනය. දුක්ඛ වින්දනය. ඒකත් විඳීමක්. ඒකට අකමැතිනේ. හැබැයි දෙකම විඳීම. විඳලා නැද්ද ඔය දෙකම? හරි නේද? එහෙනම් දැන් දන්නව මොකද්ද? රූපය දන්නව? වේදනාව දන්නව? සංඥාව කියන්නේ මොකද්ද? හඳුනා ගන්න බව. විඳීමයි හඳුනා ගන්න බව එකද දෙකද? ඇස් දෙක පියන් හිටියත් හොඳට විඳිත හැකි නේද? හරි නේද? හඳුනා ගන්න පුළුවන්ද මේක රතුයි මේක නිලුයි කියලා ඇස් දෙක වහන් හිටියොත්? බෑ නේද? එහෙනම් විඳීමේ හඳුනා ගැනීම කියන්නේ දෙකක්. අපි අනාගතේ දිගෙන ගම හඳුනා ගැනීම කියන්නේ දෙකක්. ආන්න. හරි නේද? සංඛාර. ඒක එක ක්‍රියා ස්වභාවයක්. ඒ කියන්නේ මේ කය හසුරෝණ මේ බව කතා කරන බව ඒක සංකීර්ණයි. මේ ක්‍රියා කරන බව හිතන බවට කිව්ව මොකද්ද? සංඛාර කියලා. හරිනේ? ඒවත් දැනන් හිටියද ඒගොල්ලෝ දැන්? ඔව්. අනිත් එක මොකද්ද? විඥානේ. මොකද්ද විඥානේ කියන්නේ? දැනගන්නවා. ඔන්න ඔය රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකය පිළිබඳ ඒ සමාජයේ යම් අදහසක් තිබුණා. හරිනේ? එහෙනම් මෙන්න අතනින් ගොඩ නැගින්නේ සර්වඥ වහන්සේ පැහැදිලිවම දැක්ක මොකද්ද දැන්? පංචස් කන්දයක්. හරිනේ? දැන් මේක මෙහෙම මේ තින්නන් සංගති එකතු වෙලා පංචස් කන්දයක් ගොඩ නැගෙනවා කියන කතාව සර්වඥ වහන්සේ ඉතාමත්ම ලෙහෙසියෙන් සමාදගත කරන්න බැරිද? හැබැයි මම හිතන්නේ නෑ අනිත් ඒ කාලයේ හිටපු අනිත් දාර්ශනිකයෝ ඔය තරම් පියෝ විදිහට ඔවා ගැඩුවා කියලා කියනවා නෙමෙයි මේ. හැබැයි බුදු කෙනෙක් කියලා මොකද කරන්නේ? ධර්මතා 18 අතිශය පිරිසිදුව වෙන් කළා. ඒකෙන් තින්නන් සංගතිය හැවත් ස්කන්ධ පංචකයක් හට ගන්නවා කියන කතාව පහදලා දෙනවා. පැහැදිලි නේද? ස්කන්ධ පංචකය. එහෙනම් චක්කු විඥානය උපදිනා කියන්නේ මොකද්ද? එහෙනම් චක්කු විඥානයේ විශ්ලේෂණය කරොත් මොනවද චක්කු විඥාණයෙන් හම්බ වෙන්නේ අපිට? දහත් ස්කන්ධ විදියට. චක්කු විඥානයේ කියන ධර්ම චක්කු විඥානයේ කියන ස්වභාවයේ ඇතුලේ මොනවද හම්බෙන්නේ? රූප වේදනා සංඥා සංකාර විඥාන. කෙටියෙන් කිව්වොත් නාම. එහෙනම් මනෝවිඤ්ඤාණ ධර්මතාවයක් විශ්ලේෂණය කළොත් අපිට මොනවද හම්බ වෙයි? මොනවද නාම රූප කියන්නේ? රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ. පැහැදිලි නේද? එහෙනම් තින්නන් සංගතියෙන් උපදින්නේ මොනවද? රූප වේදනා සංඥා සංකාර ස්කන්ධ පංචකයක්. ස්කන්ධ පංචකය. පැහැදිලිනේ? ස්කන්ධ පංචකය. මහතර පැහැදිලිද? හොඳට පැහැදිලිනේ.
දැන් එතකොට ඉදිරියේ ඉන්න කෙනා පිළිබඳ ඍජුවම දේශනා කරන්න බැරිද? ඔබ ඔය රූප වේදනා සංඥා සංකාර ටික මම මගේ ආත්මය කියලා නේද ගන්න කියලා බුදුගිනට කියන්න බැරිද? සාමාන්‍යයෙන් වචන 6 අත කතාවකින් බැරිද? පුළුවන්ද? ඇයි? ඇයි පුළුවන් වෙන්නේ? ඇයි දෙයියනේ පරම්පරාවක් විදිහට අන්න ඒ මේ රූප වේදනා සංඥා සංකාර කියන විෂය පිළිබඳ ඉතින් ඒ කාලෙනේ මේ බුදු කෙනෙක් පහළ වෙන්නේ. ඉතින් මේ මිනිස්සුන්ට මේ කතාව තේරෙනවා. දැන් එහෙනම් දැන් මට කියන්න මෙන්න මේ ස්කන්ධ පංචක පහළ වෙන්නේ මොන වගේ ධර්මතාව තුළද මේ අවකාශයේ? සාමාන්‍ය සම්මතයට අනුව සජීවී මොකද්ද? සත්ව ශරීරවල හරිනේ ගස්ගල් මුල්වල මේවා පහළ වෙන්නේ නේ. ස්කන්ධ කියන පොදු ධර්මතාවය විශ්වයේම තියෙන ස්කන්ධ තමයි. මොනවද තියෙන්නේ? රූප ස්කන්ධ තියෙනවා, පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා තියෙනවා. හරිනේ ස්කන්ධ කියන වචනේ කාලාත්‍රේම සියලුම ධර්මතා ආවරණය කරන්න බැරිද? පුළුවන්. හැබැයි බුදු කෙනෙක් මොකද්ද වැඩිපුරම භාවිතා කරේ? පංච ස්කන්ධය. මොකද්ද භාවිතා කරේ? ඒකෙන් නියෝජනය වෙන්නේ කවුරු විතරද? සත්වෙක් විතරයි. සත්ව භාවය. එතන තියෙනවා නාම සහ රූප. වේදනා සංඥා සංකාර කිව්වේ නාම, රූප කිව්වේ රූප. රූප භූමිය අසුරු කරගෙන නාම ධර්මතාවයන්ගේ පහළවීමක් ගැනයි පංචස්කන්ධයක් කියලා. එහෙනම් ඇහැ මත චක්කු විඤ්ඤාණය පහළ වෙනකොට මොකද්ද උනේ? එහි පංචස්කන්ධයේ රූපය මොකක්ද? චක්කු ප්‍රසාදය. ඒ පංචස්කන්ධයේ නාමය මොකක්ද? විඤ්ඤාණයි, වේදනා, සංඥා, සංකාරයි. හරිනේ? ඔය හැම ඔය පහ තියෙනවාමයි. හරිනේ? හරි. මෙන්න මෙහෙම කතාවකුත් තියෙනවා. ඕක තව ටිකක් වැඩි දියුණු කරන සරච්චන් වහන්සේ. ඇත්තටම සරච්චන් වහන්සේ මේ කතාව ඇතුලේ මෙන්න මේ රූප චන්දරාගයෙන් බැඳුනට පස්සේ වේදනාව චන්දරාගයෙන් බැඳුනට පස්සේ හරි නේද? අපි එහෙම නේද වෙන්නේ? අපි මේවට නේද කැමති වෙන්නේ? අපි පංචස්කන්ධයටම කැමති තමයි. හැබැයි වෙන වෙනම කතා කරොත් අපි රූපයට කැමති, වේදනාවට කැමති, සංඥාවට කැමති, සංකාරවලට කැමති. දැනගන්නත් හරි. එහෙනම් රූපය චන්දරාගයෙන් බැඳුනට පස්සේ කියනවා රූප උපාදානස්කන්ධ කියලා. එහෙනම් නිකන් හැදෙන්නේ නැහැ උපාදානස්කන්ධය. රූපස්කන්ධයි රූප උපාදානස්කන්ධයි කියන වචන දෙකක් සම්පූර්ණයෙන්ම වෙනස්. රූපස්කන්ධ කියන්නේ මොකද්ද? රූප සමූහයෝ. රූප උපාදානස්කන්ධය කියන්නේ මොකද්ද? චන්දරාගයෙන් බැඳිච්ච එක. දැන් රූපස්කන්ධ කියන එක එළියේ තියෙන්නත් පුළුවන්. රූපස්කන්ධ. රූප උපාදානස්කන්ධ කොහෙද තියෙන්නේ? අනිවාර්යයෙන්ම හිතත් එක්ක. හිතත් එක්කමයි රූප උපාදානස්කන්ධ තියෙන්නේ. රූප උපාදානස්කන්ධ නැහැ ගස් මුල්වල. දැන් එහෙනම් මොකන්ද? රූපවට අපි චන්දරාගයෙන් බැඳෙන්නේ නැද්ද? රූප මේ වර්ණ, ශබ්ද, ගන්ධ ඒවට බැඳෙන්නේ නැද්ද අපි? ඒවා මොනවද? චන්දරාගයෙන් බැඳුනට පස්සේ රූප උපාදානස්කන්ධ. වේදනාවට බැඳෙන්නේ නැද්ද? වැඳිනවනේ. විඳීම් වලට බැඳෙන්නේ නැද්ද? නේ විඳිනවනේ. අම්මගේ ආදරය, තාත්තගේ ආදරය නේද? දරුදරියන්ගේ ආදරය අපි මොනක් කරනවද? විඳින කැමති නේද? අන්නේ විඳිනේ කැමති උනට පස්සේ මොකද වෙන්නේ? වේදනා උපාදානස්කන්ධය. ඊට පස්සේ කියන්නේ සංඥාවට බඳුනට පස්සේ. ඊට පස්සේ කියන්නේ සංඛාරයට බඳුනට පස්සේ. ඊට පස්සේ කියන්නේ විඥාණයට බඳුනට පස්සේ. එහෙනම් ඔය පහම එකතු කරන්න. එහෙනම් පංචස්කන්ධයයි පංච උපාදානස්කන්ධය කියන්නේ අහසට පොළොව වගේ වෙනස් දෙකක්. වෙනස්
ආරියට හරිකට හම් වෙනවා. අය වෙන වෙනව බැඳුනව නෙවෙයි. මතක තියාගන්න ටෝනි, දැන් ඔය රූපෙට බැඳුනා කියන්නේ කතාවක් නෑ. අනිත් හතරටත් බැඳිලා තමයි. එකකට විතරක් බැඳෙන්න බෑ. බැඳෙනවා නම් දැන් මතක තියාගන්න ඕනි, කලාතුරකින් ඔය රූපෙට කැම්මැලිලු. එදා දවසේ හරි හීතල දවසක්. වේදනාවක් කියන ඕයි මටත් අද ඇඟට අමාරු. සංඥාවයි සංකාරයයි කියන මේ ඕන් නෑ විඥානයත් එක්ක කතා වෙලා අපි තුන්දෙනා නැගිටලා එමු. දැන් ස්කන්ධ කීයද? ඔය හට ගන්නව නම් හටගන්නේ පහම එකට. නැති වෙනව නම් නැති වෙන්නේ පහම එකට. ආයි හතරක් එහෙම යන්නේ නෑ. පංචස් පංච උපාදානස්කන්ධ කියනකොට දෙන්නෙක් කරලා තුන් දෙනෙක්, එක්කෙනෙක් කරලා හතර දෙනෙක්, හතර දෙනෙක් කරලා එක්කෙනෙක්. එහෙම නැගිටින්න බෑ. ඉන්නව නම් හට ගන්නව නම් පස් දෙනාමයි. එහෙනම් පංච උපාදානස්කන්ධය කියන කතාව එකටම හටගෙන එකටම නැති වෙනවා මිසක් වෙන් කරන්න පුළුවන් කතාවක්. පැහැදිලිද? එහෙනම් අපි රූපයට ආස කරනවා කියන්නේම රූප උපාදානස්කන්ධය කියන්නේම පංච උපාදානස්කන්ධය. හරි නේද? වේදනාවට බැඳෙනවා කියන්නේම වේදනා උපාදානස්කන්ධය තමයි. හැබැයි පංච උපාදානස්කන්ධයෙන් තොරව වේදනා උපාදානස්කන්ධය හම්බ වෙන්නේ නැහැ. පැහැදිලි නේද? හරි. දැන් එහෙනම් කවදාවත් වෙන් කරන්න බැරි ධර්මතා පහක් කියන්න මට. එකටමයි හටගන්නේ. පැහැදිලි නේද? හරි නේද? එහෙනම් ඔන්න මොකද්ද ඔය? පංච උපාදානස් පංචස්කන්ධ. පංචස්කන්ධ කියන්නේ චන්ද්‍රාගයෙන් බැඳිලා නැති කොටස. පංච උපාදානස්කන්ධය කියන්නේ. හරි නේද? ස්කන්ධ කියන වචනය අචේතනික සචේතනික දෙකම භාවිතා කරන්නට පුළුවන්. ඒ එළියේ තියෙන රූපස්කන්ධ. හැබැයි රූප උපාදානස්කන්ධ පිහිටන්නේ කොහේ විතරද? මනසේ. ඇයි ඒ? චන්ද්‍රාගය නැතුව එක කරන්න බෑ. චන්ද්‍රාගය නැතුව මොකක් කරන්න බැරිද? උපාදානස්කන්ධ හදන්න බෑ. එහෙනම් උපාදා ඔය ස්කන්ධ කියන්නේ පංච උපාදානස්කන්ධ කියන්නේ නිකන් ගල් ගොඩවල් වැලි ගොඩවල් වගේ එකක්ද? එහෙනම් ඒක මනස තුල රැස් වෙන ඉතාමත්ම සියුම් ධර්මතා ස්වභාවය. පැහැදිලි නේද? එහෙනම් එදා ඉඳන් මෙදා දක්වා, මෙදා ඉඳන් කවදා ඉපු තවද ජීවත් වුණත් එදා දක්වාම අපි රැස් කරන්නේ මොනවද ජීවිතයේ කියලා? පංච ඕව තමයි රැස් කරේ. අතීතයේ රැස් කරේ මොනවද? වර්තමානයේ රැස් කරන්නේ මොනවද? අනාගතයේ රැස් කරන්නේ මොකද්ද? අපි එක එක්කෙනාගේ පංච උපාදානස්කන්ධ සමානයිද? එහෙනම් කවදාවත් සත්‍යෝ දෙන්නෙක් හම්බ වෙන්නේ නැහැ. පංච උපාදානස්කන්ධ එක වගේ සමාන. පැහැදිලි නේද? එහෙනම් අපි චිත්තෝත්පාද වශයෙන් නානාවිධ සත්වයෝ. ඒව එහෙම එකක් තියෙනවා. සිතනු සමාන කට්ටියක් ඉන්නවා ඒ වෙන වෙන තැන්වල. ඒකන සිත වශයෙන්ුත් කය වශයෙන්ුත් දෙකෙම සමාන සත්වයෝ ඉන්නේ. ඒවා මම මෙතන කතා කරන්නේ. සාමාන්‍ය අපිනම් ආසාවන් සර්ව සම්පූර්ණයෙන්ම වෙනස්. ඒක සමානයි කියලා කොහොමටවත් කියන්න බෑමයි. අයියේ එකිනෙකාට වෙනස් නේද? එකම වර්ගය වුණත් එකිනෙකාට වෙනස් වෙනස් නේ. දැන් හඳෙත් නානා විදාකාර, පේනකෙත් නානා විද දේවල්, ස්පර්ශෙත් නානාවිධ දේවල්. පැහැදිලිනේ? මේකේ නානාත්වය බැලුවොත් එහෙම කොච්චරද කියලා කියන්න.
ඒ නානාත්වය ගොඩ නැගින්නේ ඇයි? නානාත්වය anu මොනවද ගොඩ නැගින්නේ? නානාත්වයයි ගොඩ නැගින්නේ කියලා හවොත් එකම උත්තරේ තමයි පංච උපාදානස්කන්ධේ හේතු කරගෙන නානාත්ව වෙනස් වෙනවා. නානාත්ව හේතු කරගෙන ගොඩ නැගෙන පංච උපාදානස්කන්ධ වෙනස් වෙනවා. පැහැදිලි නේද? හරි නේද? එහෙනම් මේ විශ්වයම අල්ලලා එක මාත්‍රකාවක් ගැන කතා කරොත් මොකක්ද මේ මාත්‍රකාව? පංච උපාදානස්කන්ධ. හරි නේද? ඒවා ගල් ගොඩවල්, වැලි ගොඩවල්, පොල් ගොඩවල් වගේ නෙවෙයි, මනසත් එක්ක බැඳිච්ච අතිශය සියුම් ශක්තිමය ධර්මතාවයෝ. නිච්ඡද සුඛද අත්තද? අනිච්චයි දුක්ඛයි අනාත්මයි. ඒවා තියෙන දේවල් නෙවෙයි, නිරන්තරයෙන්ම ඒවා මොනවා වෙනවද? වෙනස් වෙනවා, සකස් වෙනවා, සකස් වෙනවා. අපිට ඔය අපිටම පුළුවන්ද දෙයක් මෙන්න මෙහෙමයි මට ඇහෙන්න ඕනි කියලා ඒ ඇහිීමේ ස්වභාවයම නිත්‍ය වශයෙන් පවත්වගෙන යන්න? නෑ, අපිම තීරණය කරනවා දැන් මේ විදිහට ඇහුව ඇති. තව වෙන ක්‍රමයකින් දැන් මට අහන්න ඕනි. දැන් මේ ක්‍රමයට බැලුව ඇති. දැන් වෙන ක්‍රමයකින් මට බලන්නට ඕනි. ඇයි ඒ? ඉතින් එහෙම තමයි මේ ලෝකේ නානාත්වය. පැහැදිලිද? චක්කු ප්‍රසාදය එතනින් පටන් ගන්න. ඔය තියෙන අන්න එහෙම තමයි. දැන් මේ ක්‍රියාකාරීත්වය ක්‍රමානුකූලව දැන් සත්ව ක්‍රියාකාරීත්වය දැන් තමු හොඳට මොකක් කරන්න ඕනිද? අධ්‍යයනය කරන අර වෙනද මුලා වෙච්ච මම මගේ මගේ ආත්මය කියන සම්පූර්ණයෙන්ම මේක දෘෂ්ටියෙන් වෙන් වෙලා මේතන තියෙන්නේ ස්කන්ධ පංචකවල ක්‍රියාකාරීත්වයක්. මෙතන තියෙන්නේ නාම රූපවල ක්‍රියාකාරීත්වයක්. මෙතන තියෙන්නේ නාම රූප චන්දරාගයෙන් බැඳුණු ක්‍රියාකාරීත්වයක්. මෙතන තියෙන්නේ පංචස්කන්ධ චන්දරාගයෙන් බැඳුණු ක්‍රියාකාරීත්වයක්. මෙතන සත්පුද්ගල භාවයක් යොදන එක සුදුසු නෑ. මම කියන එක සුදුසු නෑ. මගේ කියන එක සුදුසු නෑ. මගේ ආත්මය කියන එක සුදුසු නෑ. පැහැදිලි නේද? මේ ස්කන්ධ පංචකයට මේ නාම රූපවලට කියන්න. චන්දරාගයෙන් බැඳුණු නාම රූපවලට, චන්දරාගයෙන් බැඳුණු පංචස්කන්ධයට මම මගේ මගේ ආත්මය කියලා කියන එක සුදුසුද? නෑ. එහෙම කිව්වොත් මොකද්ද වෙන්නේ? ඒක හදාගත්ත චන්දරා ගැනීම හදාගත්ත සංකල්පයක් විතරයි. හදාගත්ත පැනවීමක් විතරයි. හිතපැත්තෙන් හදාගත්ත දෙයක් විතරයි. එහෙම එකක් විද්‍යාමාන වෙන්නේ. විද්‍යාමාන වෙන්නේ මොනවද? ධර්මතාවලට චන්දරාගයෙන් බැඳීම. එහෙනම් නුවණින් හිතලා ඔය චන්දරාගය ගෙවෙන විදියට වැඩ කළොත් මොකද්ද වෙන්නේ? ඔය මම මගේ මගේ ආත්මය කියන එක මොකක් වෙනවද? ගැළවිලා සුණු විසුණු වෙලා යනවා. එතකොට මොකද්ද වෙන්නේ? මේ පංච උපාදානස්කන්ධ ලෝකයෙන් මිදෙනවා. පංච උපාදානස්කන්ධ ලෝකයෙන් මිදෙනවා. පංච උපාදානස්කන්ධ ලෝකයෙන් මිදුණා කියන්නේ මොකද්ද? දුකෙන් මිදෙනවා. ඒ தත්ත්වයට පත් වෙන්න අපිට වැඩි කල ඈතක නැහැ. සාදු සාදු සාදු. අපි හැමෝට මේ தත්ත්වයට පත් වෙන්න වාසනාව තියෙනවා. ලැබේවා නෙමෙයි, තියෙනවා. ලැබේවා ප්‍රාර්ථනා නැහැ. කෙලින්ම ලබා ගන්න පුළුවන්. ඒ තරම් අපිට මේක ඈත නේ. පැහැදිලි නේද? එහෙනම් දැන් අපි ඊළඟ පාඩම පටන් ගනිමු. ලබන සුමානේ